නිසුවාදා ත්නි සපුව වැඩසටාන ආගම්භ කරන්නට. අපේ මේ ප්‍රවේශවී තිබෙන්නේ ඇසල මාසයට බෞද්ධයන්ට හරි වැදගත්ව මාසයා ප්‍රධහන් හේතුව වස්සාරාධනාකිරීම පින්කම්යදන මාසය න ත්‍රේඩියෝව මෙවරත් දහවිනිවරට ඒ වස්සාාරධන කිරමේ උතුම් කටයුත්ත සිදු කරන්නට බලාපොරොත්තුවයවා. ඒනිසා අප ස්්‍රාවක කියන්ට තිීදිරයේ පත් සමගිකතු වෙන්නට ඉදාවකාශයක්ල බේවි ඒ පුද්ගලයන් වශයෙන් එකතැනකට ගුණු කරන්නට තිබෙන අපහසුතා නිසා අපට එසේ කිරීමටන හැකිවෝවත් ඔබට විටින් විට අපි ගෞරවනීම හා සංගරවනෝ දිනිසා සියවපසනැපු පස්ථාන කිරීමේ භාග්‍ය උදාවේන අවස්ථාවක් තමයි ඉදිරිකාලයත් එලම්බෙන්නේේ හහිතින්න අප ඔබට දැන්තියාම සීපත් කරන මෙවර යිතිහාසික කූරග රජ ම වි ර තමයි න ත්‍රේියෝව. ඇ ිින් ම ෙනුවෙන් වස රාදනා කිරීමේ පින් කම සිදු කරන්නට බලාපොත්තු වෙන්නේ ඉදිරයේ දදි හැකියාවක්ලබුණන තොබටතේ සඳහ සම්බන්ධ වන්නට හැකාවක් ලබයි. අප සන සුරාද සිත්න සපු ආරම්භ කරන්නට සූදානම්වෙන්න. ම ගෞරවේ අදත් සෙන සුරාද සින තසපු වැඩසටහන වෙනුවෙන් රාධනනා කළේ ඩු ගම්පල හන්ඩි මහර ගම් පහ බෞන් පැස නිර්මාාතරවන් වහන්සේට පෝචජනය ල්පපුල ග තුම ස්වවින් හන්සේද සජීවී වැඩසටහනක් ලසින්ේ. රෝන කාලය තුලදදි දිගින් දිගටම ඔබට සිත්ත්‍යයෙන්තසුව අපි සමිප කරනවා එහිදදි විශේෂයෙන්ම දෙබන පැඇතුලදී ඔබට ඔබ දහම් ගැටලු දිරිපත් කිරීම වස්ථාවතුදා කරදීම තමයි ඒ අවස්ථාවක් වන්නේ අපේක්ෂාවක් වන්නේ නිසා හොඳට බන අහලා සිත් සනසාවාගෙන දහම් ගැටලි දිරිපත් කරනටත් අපේක්ෂාවෙන් ඉන්න කියල ඔබට හාරාධනා කරමින් ගෞරවනයේ පූචනයේ වල්පොල ගෝතම ස්වාමන් වහන්සේට සෙන්සුනාාදා සිත්නේ තසපුඒ ධර්මා ශාසනාවපැවැත්වීමට. අවසර ස්මිස සාසාසා සමන්තා චක්කවා ලේසු අප්‍රගචන්තු දේවතා සදධම්මන් මනිරා ජස්ස සුනන්තු සගහමොක්කදං ධම්මසාාවනකාලෝ අයං බදන්ත දම්ම සාවනකාලු අයං බදන්තා ධම්මා සාවන කාලු අයන් බදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සබුද්ධස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සාදු සාදු අද සන සුරාධද සිත්නිිතස පට පින් බර දායිකත්වෙන් එකතු වෙන්නේ බලංගොඩ එගොඩ වලේ බොඩ පූජාපිටියේ පදිංචි පින්වත් පිKේ ලීලාවත මහත්මී විසින් ඇගේ සියලුම සත් ප්‍රාර්ථනා සපල වන්නට අපි මේ වෙලා වෙදී තාමත්ම මෙත් සිතින් ඇයට ආශිවාාධ කරමින් ඒ සියලු සත් ප්‍රාර්ථන දේශනාව අවසානයේ දි සිහිපත් කරන වගත් මෙ වෙලාවෙේ දැනුවත් කරනවා පින්වත්නේ ඔබ හැම දෙනාටම උදාවෙච්චමේ පින් බර ඇසල පොහොය ඉදිරියේ අපිට මුණ ගැහෙනෝ පොසොන් පොහොය ගෙව්න වෙසක් පොහය ගෙවුණ අවරුද්ධ තුළ අපිට දැනෙන පින්වන්තම මාස තුනක්තමයි වෙසක් පොසො නැසල කියලා කියන්නේ ඉති මේ පොන්නේවන්ත වූ කාලය හැම දෙනාගම සිත්වලට ධර්ම අවබෝධය ගෙනෙන්න්නට අපිත් පින්වත්න ඔබට අනුශාසන සිදුකරනෝ සිත්නය තසපුයේ පසුගේ සතියේ මරණා අනුස්සතිය ගැන සාකච්ඡා කරා මරණය සිහි කරන්න මරණය පිළිබඳව සති පුහුණු කරන්න ආකාර අටක් අපි කියා දෙන බවබට මතක් කළා. අපි එහි කරුණුත් දෙකක් කතා කළා ඇතරම අප පොහොය දවසේ කියන්නේ පොසොන් පොහොයදින තුපාරාම සෑ අභියස සිට සිදුකල දේශනාවේ දිගුවක්තමයි මේ සිද්ධ වෙන්නේ. මරණේ සහිකල් යුතු ආකාරට ඔඋබට අපි වදක පච්චුපට්ටානය සම්පත්ති විපත්තිය එවගේම උපසංහරණය කායබහු සාධහරණය ආයු දු්බලය අනිමිත්තය අධධාන පරිච්චේදය කනපරිත්තය කියන කාරනාට. අප එහ වදක පච්චු පට්ටානය සහ සම්පත්ති විපත්තිය ගැන පින්වත්න්නේ. කතා කළේ හැම දෙනාටම අවබෝධය පිණිස යහපත පිණිස සුවපත්භාවෙන් විමසන්නට වශ්‍ය කරන ඒ කාරණ දෙකක් කතා කළේ දැන්ආද අපිට තියෙනවා තවත් කරුණු දෙකක් උපසංහරණය සහ කාය බහු සාධාරණය පිවත්න මරණය ගැන සිහිපත් කරන්න කෙනෙකුට අවස්ථාවක් උදාවෙනකොට ඒ එකෙනගේ ජීවිතයට රැකවරණයක් වෙන්න කොහොමද මරණය ගැන හිතද්ද යට එක ජීවිතයේ කඩාාවටන්න විනාස වෙන්න බලපෑමක් වෙයිද. මිනිස්සුන්ට මේ වගේ ප්‍රශ්න තියනවා මරණය ගැන සිහිකරනවායි කියලක් ගනකොට පින්වත්ම අපි ඔබට ජීවිත අනිවාර සිද්ධ වෙන දේවල් විතරක් නෙමේ අප අනිවාරෙන් සිද්ධ වෙන් නැති දේල් ඕන තර හිතනවාන අනිවාරෙන් සිද්ධුවෙන් නැති දේවල් කොච්චරවත් කල් ඇතුව හිතන්නේ ඒදයිම් පරිසං වෙන්න දැන් අපි උදාහරණ එකට හිතමු යම්කිසි දරුවෙක් තමන්ගේ අම්මල්ල තත්තල එක විනොද ගමනක් ගිහිල්ලා වැවක නානකොට ඒ පුතා ටිකක් වැවේ ගැඹුරු පැත්තට ටිකින් ටික යනෝ අම්මයි තාත්තයි දකිනෝ තරුණ පුතෙක් එම තරුණකමටත්ත එක ට වැවේ ගැඹුරු පැත්තට යනවා එතකොට අම්මා සමහරලාට කියනෝ ඔයි ටිහා අන්න එපා ගිලයි කියලා එතකට එතැදී ඒ අම්මා අර දරවාට ගිලෙයි කියල දෙන අවවාදය අනිවාරයෙන් සිද්ධවෙන්න ඔන්නම් පුළුවන් ඇත්තන් සිද්ධ වෙන්න ඇතිවෙන්නත් පුළුවන් එතකට ඒ අම්මඒ එහාට යන්න එපා කියන එක කියන්න ඕනකමටයි ගිලෙයි කියලා කියන්න හා ගිලෙයි මෙහාට වෙන්න කියන එතට එත්තන තියෙන්නේ සිද්ධ වෙන දේ වලක්වා ගැනීමට කල් ඇතුව හිතන එක. තවිහාට ගියොත් එහෙම ගිලයි කියලා කල් ඇතුව හිතුවේ සහයක කල් ලඇතුව කිව්වේ ඒ ගිලෙන්නේ නැතුව ඉන්න ඕනකමට. මරනාානුස්සතිය සිහි කරන්නේ මැරෙන් නැතුවඉන්න නෙමේ. එතකොට පංවත්න්නේ අපි සාමාන්‍යෙන් මේ මරනානුස්සතියක් සිහිකරද්දී එතදි තියන ප්‍රතිඵලේ මොකක්ද එක ඔබට තේරුම් ගන්න අපිඔ මරණානුස්ස ති ගෙන කතාරද්දි කියන්න තවත් උපමාවක් මතක් කරන්න ගුවන්යානාවක් ගුවන්ගත වෙන්න කලින් ගුවන්සේ විකාවන් මේ ආකාස් ඉහල ආකාසේට මේ ගුවංඥානය ගුවන්ගත වෙලා තියෙද්දි යම් කිසි විදිහකට අනතුරකට භාජනයවුුණොත් ඒ වෙලාවට මේ ගුවන් මගෙන් මොනවාද කරන්න ඕනේ ඒ පිළිබඳ අම කිසි පූර් දැනුවත් කිරීමක් කරනවා ගුවන් ගත වෙන්න පෙර ඔක්සිජන් හදිසි අවශ්‍ය නත් එහෙම කොහොම ක්ෂයන් බාගන්න මෙගේ අනතුරකදි කළයුතු දේවල් නොයෙක් ආකාරෙන් විස්සර කරල පෙන්නල දෙවා මෙම මෙහෙම කරන්න කියලා එතන්දි අපි ඒ එක දැනුවත් කරන්නේ දැන් අර අම්ම කෙනෙක් වැවේ නාන දරුවට කිව්වවාගේ කතාවන්නෙමේ. එතන වැවේනාන දරුවට අම්ම එක තේරුම් කරේ වෙන්න නැතිවෙන්න මේ දේ කරන්න කියලා. හැබැයි දැ මෙතන්න දිගුවන්සේ විකාම එක දැනුවත් කරන්නේ වෙන්න නැති වෙන්න දෙැකරන ගන්න මෙදැන් ඕගොල්ලො මෙහෙම මෙහෙම කරන්න එතන හැබැයි යම් කිසි අනතුරක් නොවීම පිණිස කරදරයක් ුවන් නියමුවන්ට කරදරයක් නොවේම පිසළ යුතුදෙව්ලු දනුවත් කරනවා. විසිසම දුරකථන ආදිය කියන්නේ සංඥා එන දුරකතනාදිදේ විසන්දිි කරගන්න ඕනේඒවගේ යම් යම් කරනු දනුවත් කරනු. මද ඒවා ඇතැම් වෙලාවට යම් ආකාරයකින් ගුවන්යානේ ගුවන්ගත කරන එකට බාධාවෙනෝ ඒ බාධාවීම අනතුරුවල්ට යම් කිසිවිදිහකට බලපයමක් වෙන්න පුළුවන් හින්දා. හැබැයි මේ ගුවන්සේ විකාව වෝ මෙ මේ විදිහයට මේ මනතුරෙන් පුළුවන් මෙතැනින් පිටවීම දොරට තියවා අද කොම කියන්න පින්වත්න කල් ලැතුව එහෙම දෙයක් වුණනොත් ඒකට මෝන දෙන්න පහසො වෙන්න හැබැයි ඒ අපේ ඇතිෙනි දැනගන්න න කියන්න එහෙම දෙයක් වුුණොත් උනොත් විතරයි ඒත් පින්වත්නේ මරණය ගැන සිහිකරන ශ්‍රාවකයා එතෙන්දි හිතන්නේ මරණයක්උනොත් කරන්න ඕන දේ ගැන හිතන්න නෙමයි මෙතනදී අර කාරණ දෙකට මෝඩා යම් කිසි වෙන සක්තිය නවා මෙතන තියෙන වෙන සමුකක්ද අනිවාරයෙන් සිද්ධ වනදය දැන් අරකේ දරුවා වතුරේ ගිලේ කියෙනෙ එක අනිවාරෙන් වෙන එකක් නෙමනි මෙතන ගුවන් යාානය අනතුරකට පත්වයන එක අනිවාරෙන් වෙන එක නෙම අනිවාරෙන් වනේ නැතත් එක තැනකදී අවාදයක් දුන්නා ඒදේ නොවීමට තවතනකද අවාදයක් දුන්න ඒදේ උනුොහම ඒකට මෝනදීමට. දැම් මෙතනද බුදුරජාණන් වහස පෙන් අනය මේ වරණය කන්නෙ තනතුරා ට ජීතයේ ඒ අනතුර අනිවාරයෙන් නොවෙන දෙයක් නෙම මේක අනිවාරෙන් වෙන ඒ. අනිවාරෙන් වෙනඒ කොයි මොහොතෙ හෝ වෙනකොට පෝර සූදානමක් මේ මනසේ නැති කෙනාට, අසරන වෙන්න සිද්ධ වෙනවා එනිසාපින් වත්න මරනාාසන්න මොහොතේ අසරණ නොවෙන්න නං මරණානුස්සතිය තුළින් නිරන්තරයෙන්ම මරණය ගැන සිහිකරකර තමන්ගේ මරණය ඕනෑම මොහොතක සිද්ධ වෙන්න පුළුවන් කියන එක ගෙන ඔබෝ දෙකින් විසේසෙම ධර්මය හැසිරෙන ශ්‍රාවකයන් කටයුතු කරන්න ඕනේ. ඒ නිසාපියද මේ ජීවිතයේ අපි වීරය ඇතිකරවන අපි මරණය අබිය අසරණ නොකරවන ඒවගේම පින්වාත්නී මරණානුසතිය නොවඩන කෙනා ඔහේ හිත හසුරල මරණින් පස්සේ බොහෝ විට දුගති උපදිනවා. අන්නේ ඒ වගේ දුගතියෙන් මිදන්න යම් කිසි විදිහකට මරණයන් මතු සුගතියකට හෝ පත්වන්න. එහම නැත්තන් එයට නිර්වාණාවවබෝධිට වශකරන වීරය ඇතිවෙන්න හැම්ම දේටම මේ මරණය ගැෙන සිහිකරනෙක උපකාරි වෙනවා. මේකේ කියන්න ටෝන දැන් කෙනෙකුට හිතනවා මරණය ගැන සිහිකරන්න ගියාට පසේ බය හිතෙනවා නේද. අපි ඔබට ගිය සතියත් කිව්වා බයක් කෙනවා නම් මරණගෙන සිහි කරල එක මරණ සතිය වෙන්නේ නෑ මරණ අසතියක් කියලා. මරණ ගෙන සිහිකරනොට බය එෙන් බෑ සතිය කියන එක දෙ මරණානුත් සති කියන්නකොට අනුස්සතියක් ඒක සතියක් සති භාවනාවක යම් කිසි එක්තරා කර්මස්ථානයක් තමයි මේ මරණා අනුසතිය කියල ගැන් එදකට අනුස්සතියක් පසයෙන් අපේ සතිය වඩන්න සිහිර යම් කිසි කාරණ අතරේ නිතර නිතර සිකර ඕන දේවල් අතරේ ඉහළින්ම තියෙනය එකත්තම මේ මරණා අනුසතිය කලගෙන් ඕන තැන මොනෝ මොන තැනක හරි පෙන්වාන බයක් කෙනෝන එතන තියන සතියනෙම අසාතිය පීඩනයයක් කියෙන න එතන තියන සතියක් නම ආසාතිය පහසුතාවයක් වෙනවා එතන තිෙෙන සතියනෙමි අසාතිය යම් කිසි කෙනෙක් සතිය වඩන තැන එතන හරිම ප්‍රබෝධයක් ඇති වෙනවා ප්‍රීතියක් ඇතිවෙනෝ පහසුවක් ඇති වෙනෝ සතිය වඩන තැන එතකොට කෙනෙකොට බයක් ඇතිවෙන තැනක තියෙන්නේ මහා දැවෙන දාහයක් වගේ අපහසුතාවයක් මරණගෙන සිහිකරන කෙනාට පින්වත්න්නේ ඒ මරණගෙන සිහිකිරීම තුළින් එයාගේ හිතට එන්න ඕනි අපි කලින් කිව්ව කාලයේ වටිනාකම වැඩිවෙන්න ඕනේ. කාලයත් පිළිබඳව තියන තව පොඩි වෙලාවක් තියෙන්නේ කියන හැගේම එනකොට පින්වුවත්න්නේ අපිට අපේ ජීවිතේ අ නාස්තිකරන්න වෙලාවක් නෑ කියන එක දෙනෙනෝ. දැන් ඔබ හිතන්න කෙනෙක් රටයන් හැස්යනවා එය රටයනකොට මේ ගොඩක්ලාට ම මේ කියන උපමාව හොඳටම පිට රට ගිය කෙනෙකුට ඒ අදැකීමට මූුණ දුන්න කෙනෙකුට තමයි දෙැනෙන්නේ රටයන්න දවස් ගානත් තියෙනකොට තියෙනවට වඩා රට යන දවස යාට නිකන් ඔහ කාල එකකායින්න එහෙම හිතට තියෙන අවස්ථාව වඩුයි වෙලාව ලංවෙන්න ලංවෙෙන්. ගුවන් ගත වෙන්න මොහොතට ිට්ටු කරලා ගිහිලත් බෑ. අනිමාරයෙන් පෑකට වඩා කල් ඇතුව පෑ දෙකත් තුනත් කියල ගුවන් තොටුපල ඉන්ඩ සිද්ධ වෙනවා. එතකොට එයාට ඒ පොඩි කාලය ඇතුලේ අවශ්‍ය දේවල් ඔක්කොම සූදානම් කරගෙන ඒයාට ගුවන් තොටපලඟට යන කාලෙ ගත්තට පස්සේ දැකල් තින මිනිසු කොච්චර කලබලෙ දුවදුව හෙම යනවාද කියලා. ද අය දන්නවා මේ රටිින් තව රටකට යන ඒ අන්තිම පැකීපේ ඔහේ ඒ නිකං කොහහිටරි වෙලා විහිලු කර කර ඒර පොඩි වෙලාවා කිතුරු නොත්තිතර ඒකත්. හෙම මිනිසුන්ට අමාරුී පින්වාත්න එදා දවස කාලෙ නාස්ති කරන්න. සමහරලාවට දැන් ගමම් බිමයි අදද වුණත් අවශ්‍යම නං විතරයි ඒක අත්තිශයින්ම වශය ගමනක් න විතරයි න්න නැත්තන්ගේ එඇත්යන්නේ නෑ හදිසිය කාටහරි කියන්න මෝන යන්න කලින් කතා කරම යන්න ඕන කෙනෙක් ිටියොත් න්න එයට දුරකත නැමුතුමදේ ඒ වගේ බොහෝම කාලේ කළමනා කරනයක් කරගන්නවා ඒදා දවස ඇතුළි නිතර නිතර රට යන එන මේ ගොලන්ට ඕෝකගාන්නන්න හැබැ පෙන්වත්න අපි ජීවිතේ කෙනෙක් රටගියාට අදදැකීම මරණය තුළ දෙන අත්දැකීමට සමකරන්න තියායි හීනිව හිතන්නවත් බෑ ඒ දෙක දෙකක් රටයන කෙනා දන්නවා ය එනවා ඒ ගියත් දුරකතනින් හෝ කාතෙක්ක හරි සම්බාධිකරණය තියාගන්න මේ මෙහෙ ඉන්න ඇත් එෙක්ක මෙතනින් සදහටම රටට ගියත් තා එන්න නැති වෙන්න එහි පදිංචිම වෙන්න අයික වදාවත් එන්න කියමු ඒත් මෙහෙඉන්න අයට දුරකතනමතුමුකින් හරි කතා බහ කරල සම්පාදධිකරණ වෙනවානේඇ මරණය කියන එක පින්වත්නේ ඒ ඒ අත්දැකීම ලබනු මොහොත ඔබ හිතන්න ම්ම යම් මොහොතක මැරෙනවා කියලා හිතෙනකොට අන්න ඒ අවස්ථාවට අපි හැමෝම මූුණ දෙනවනේ සහයෙන් හිටියොත් මගේ හුස්ම ටික දැන් යනවා මගේ මේ අන්තිම ජීවත් එෙන තත්පරගාන මේ ගෙවෙන්නේ කියලා දැන මොහතක් අපේ ඇහමෝටම තියෙනවනෙ කොයිලේ හැරි කවදහරි හොඳට හිතන්න ඒ වෙලාවෙට දැනෙනවා රටයනවාගේ ආයි සම්බන්ධී කරන තියාගන්න දුරකත්ත නැමුතුන් දෙන්න ආ ඇවිල්ල බලල යන්න ඒව බෑ. ඒ සමහරුවන්ට හිතනවා මැරලත් ඉතින් එන්න පුළුවන්නේ. පෙරේතය වෙලා මනුෂ වෙලා නො එක් විදිහට ගෙවල්ලොටආයනවානේ. ගොඩක් කලාවට මිනිස්සුන්ට මේ තිරිසංගත සතෙක් වෙනවට වැඩිය යම් කිසි විදික කුසලේ පැත්තෙන් බලයක් තියෙන් නඕනි එක අකුසල් ලොල අඩුවක් තියෙන් ඕනේ තිරිසංගත සතෙක් නොටත් වැඩිය අකුසලේ අඩුෙන් ඕන පෙරේත ලෝකකට යන් පෙරේතාත්මිකට යනවා කියන්නේ තිරිසංගත ලෝකට යන උසස් දෙය. එක ටොඩ උසස් එතකට සතරපා තින උසස්ම ලෙවල් එකක් තුමයි මේ පෙරේතාත්මයක් කියලාග නමු ඔබ හිතන්නඒ ප්‍රේතාත්මයකින් නවතින්න තරන් ජීවිතේ මේ අපිට පේන බොහෝ දෙනා ජීවත්වෙන් නෑ ඊටත් වඩා පල්ලෙ හා යන විදියට තමයි බොහෝ දෙනා ජීවත්වෙන්නේ එක්ක තිරිසල් ෝකෙක්ො නිරේ යන විදියට තමයි මිනිස ජීවත්වවෙන්නේ ඇැ ඒක කියන්නේ අපිට තේරෙනවාල පෙරේතයෙක් විදිහට ඇැවිල්ලා තමන්ගේ පවුලේ ඥාතීන්දිහා දකින්නවත් වාසනාවක් බොහෝ දෙනට නෑපෙන්වත්ද නිරේ නිරිසත එක්කෝ තිරිසන් ලෝකෙ තිරිසංගත සතෙක්කෝ වනවා පෙරේත ලෝකෙත් මේ හරි හොඳයිනෙමයි ඔබට පේනොේ මනුසු ෝකය වෙල්ල තියෙන දුක් පෙරේත ලෝකයේ ගත්තට පස්සේ එක දුග්ගන කතා කරන්න ගිහාම අපිට අකුසල්නං එපා කියල හිතෙන තරම් බද්ධදශනා තුළ තිෙනවා පෙේතයෙන්ගගේ තියෙන දුක්කත ස්වභාවේ. නමු ඔබ හිතන්න මේ ගන්න හුස්මරැල්ල අත්තින අපිට මේ මොහොතේ මනුස්ස ජීවිතයක් තුළ මේ හුස්මටික කොච්චර වටිනවාද කිය හිතෙන්නේ එක තත්පරයින් පිංවත්න මේ හුස්මටික අවසංවීමත් එක්කම එක්කෝ අර නිරිසතෙක් පිදිහට හුස්මගන්න සිද්ධ වනවා එක්කෝ තිරි සග තක් විදට හස්මගන්න ද්ධ වන. කො පෙරේ තෙක්විදට හුස්ම ගැ සිද්වෙනවා එතකට ඒකට ආසන්නම ඒ මාරුවට අන්තිම තත්පරගාන මේ මනුස ජීවිතය හුස්ම ගන්න අන්තිම තත්පර ගාන පෙන්වාත්න්නේ අපි හැමෝටම මෝන දෙන්න වෙන මොහොත මේ බණටිකහන ආසන්න මොහොත වුනොත් අදර ඇවුුණොත් උබහිතන අද රාත්‍රිය නම් මගේ ජීවිතය හුස්මටික අවසං වෙන ඒ මොහොත මේ මනුස ජීතය හුස්මවසං වෙන මොහොත අද රාත්‍රී ගැ බුදුරජන්හන්සේනම් ඊට වඩ ළඟ හිතන්න කිවේ මඟ ඔවටිකිව උඩ ගන් හුස්මරල්ලයටට හෙලනයටට ගන්න හුස්මරල ුට ගන්න මේ හෙලට පසේ උඩට අය හුස්මරල්ලක් ගන්න මේ අතර පුං්චික මුහොත තුළ මරවා කියලා හිතන්න කියලා තැන් ඒ තරන්තියා අපි මෙහෙම හිතමකු මේ සිතනිදසපු හන අන්තිම දවස දැන් ඔබ අදරෑ රටයනවා කියමුකු අදරයට රටයනවනම් සිත්නනිිතසුපුුව තහ හිදී ඉදගො ඩක් කියලාවට පසේ YouTubeුට එකෙන් අහන්න පුළුවන් කියලා ලෑස් වෙනවා ය අදරෑ රටයන්න තියෙනවා එහෙමයි අදරෑ රටයන්න වෙන එක්කෝ ඔබන ටිකහන්නෙත් වැඩකරන ගමක් බෑකක හදන ගමක් යන්න ලෑස්වෙන ගම සිංවත්නේ ඔබ අදරෑට ඇත්තටම රටයනෝනම් සමහල්ලාට මේ මුොහුත හිතේ යෙන නිවී සැසෙල නෑනේ මංහන්න ඔබට රටගිය රටයනවට වැඩිය ආයි සදහටම මේ සියලු සම්බන්ධවලින් ඇත්වෙන මේ ඔබ ෝකයේ දැකපු අහපු සියල්ලම පින්වත්න හැරදාල යන ඒ මරණේ නමැති අත්දැකීම ඇත්තට මොව හිතින් හිතාගන්න අද ර ෑටනම් මේ ජීවත්වෙන අන්තිම රාත්‍රිය නම් මේ රෑට කෑම කන කෙනා හිතන්න මේ අද රෑට කෑමි ජීවිත අන්තිම කෑමවෙලනම් මේ අහන්න ජීවිත අන්තිමටහන බණපදයනම් බින්වත් හෙනම් කොච්චට කුසලේටු නන්වේයිද. අදරයට ඇත්තටම මැරනව කියලලා ඔබට හිතට දැනවානම් ඔබ අක්කුසල්ල සිතුවිල්ලකට පැත්ත පලාත එන්නදයිද. මරනාා නුස්සතික සිද්ධවෙෙන් ඕනන්නේ එකයි. කාලයේ වටිනාක මරගෙන පින්වත්න්නේ? කුස්සලේම ලංකරගන්න අකුසලේට ලංවෙන්ඩ දෙන්නේ. ඒ වෙන වෙනුවයි මරණයගන සිහිකරන්. එදකොට? මේ මරණ ගැන සිහිකරන විධ විධ ආකාර අතරේ අපූරු ගාතා ටිකකින් මේ තුන්ගෙන කාරණය විස්තර කරල දීලා තියෙනවා අපිට උපසංහරණය විදිහට අනුන් එක්ක තමන් සසඳල බලල මරණය සිහිකරන්න හත්තාකාරයකින් කියාදීල තියෙනවා මරණය ගැන හිකරන්න තිෙන ආකාර අටයි ඒකම තුංගනි කාරණය කියෙන උපසංහරණය තියෙනවා ආයෙත් හතකට බෙදලා ආකාර හතකින් සිහිකරන්න තියෙනවා එකැන පුද්ගල හත්දන පුද්ගල භාවෙන් කාරණ හතක් කොස්සේ විමසන්න තියෙනවා මේ ලස්සන්න ගාථාවන්න එක තමයි විස්සර කරලා තියෙන්නේ උපසංහරණය කියන තුන්ග නි කාරණය මේ මරණය ගැ සිහිකරන්න තියෙන ැ ඔබ තන්න සමහරලාට මනිස්සු අනුන් ගැනන්නේ හරියට හිතනවා අනිත් අය කන බොන හැටි අනිත් අය අඳින පලදින හැටි අනිත් අයි අනෙ ැටි අනිත්තයි කරන කියන දේවල් ඕවා ගැන දවසේ හරියට හිතනවා අනුන් ගැන හිතන්න ඔච්චරම ඔන්නන් ඔබ හිතන්න පින්වත්න අනිත් අය අතරේ මහා ප්‍රබලෝ තමන්ට ජීවිතයේ හිතාගන්න බැරි මහා උසස් මහා ප්‍රබල චරිත මහා බලවත් චරිතත් එක් ඔබ බලන්න ඇගේ ජීවිතෙත් මේ මරණයට මන දුන්නනේද කියලා ඒ විදියට බලනාකාර හතක්තමයි මේ උපසංහරණ කියෙන තුන්ගනි කරුණ තියෙනි. යසස් මහත්වේ වශයෙන් පුන්න මහත්වේ වශයෙන් තාම මහත්වේ වශයෙන්. ඉරිදි මහත්වය වශයෙන් ප්‍රඥා මහත්වේ වශෙන් පච්චේක බුද්ධ මහත්වය වසෙන් සම්යයක් සම්බුද්ධ මහත්වේ වස පච්චේක බුද්ධ වයෙන් සමයයක් සම්බුද්ධ වශයෙන් ඔය විදිහයටට පින්වත්න කාරණ කුම හතත් තියෙනවා ඒ හ හත්තාකාරයටම තමන් එක ගලප ගලපා බලනක තමයි උපංහරණය කියලා කියන් යසස් මහත්වය කියනෙ එකට ලසන ගාතාවක් කියනවා මේ හැමයිකටම ගාතාවක් තියන පින්වා කාරණහතටම මහා යසා රාජවරා මහා සම්මත ආදයෝ තේපි මච්චුව සංපත්තා මාදිසේසු කතාවකා මහා යසස්තියන මහා සම්මතාදයේ රජදරු පවා මාරයාගේ වසගගේ ග්‍යානංක මංවැනි අය ගැන කවර කතාද මාදිසේසු කතාවකා මං වගේෙන ගැන මොන කතාද. මේ ලෝකෙ හිටපු මහා සම්මත කියන රජ්ජුරු. මහා මන්්දහතු කියෙන රජ්ජුරුවෝ මහා සුදස්සන කියන රජ්ජුරෝ. එදකොට දල්හනේමී නිමි මේ වගේ හිටපු මහා යසස්තියේච්ච රජවරු ඒ අසස ඔවුන් පින්වත්නේ මහා පිරිවර සේනා එක්ක මහා සැපසම්පත් විඳමින් මහා බලයක් ඇතුව හිටපුේ යසස් ඇති මහා අසස් ඇති එවැනි අයත් මේ ලෝකයේ මරණයට ගොදුරුුණා නම් මං ගැන කවර කතාද කියලා තමන්ට මහා අසස්තියන ඇත් එක්ක ගලපගෙන බලන්න තියෙදැන් ඔබ දන්නවා මෑත බාගත් අපි දැක්කවය කොරෝණ හෙදෙනකොට වනත් සමහරලාවට මිනිස්සු කතාාවෙනවා අසවල්ලාටත් හැදුනා එකෙන අසවල් අසවල් බලය තියෙනයට හැදුනා එහෙනම් අපි ගැන කවර කතාද අපි මෙහෙම හිතනකොට සමහර වෙලාවට අපේ ජීවිතේ පින්වත්න්නේ අපිට තේරෙන්නෙවත් නෑ අපි එක්ක ගලපගෙන එහෙම බලන කොට ඒකත් මේ ධර්මය තුළ පෙනන එක්තරක් ක්‍රමවේ දෙයක් කියලා ඔහේ පුරුද්ධට කරන.ඇ උදාහරණයක් කිව්වොත් මතකයි මාලිගාවේ කියන්නේ ඔය එංගලන්තේ මහරැජනගේ මාලිගාවේත් කොරෝන හැදුනට පස්ස මිනිස්සු කතාවන රජ මාලිගාවත් වසවල්ලුන්ට හැදුනානං ඉච්චර වෛද්‍යවරු හිටපු චර පරීක්ෂණ සිද්ධ කරන චර ආරක්ෂික ඔන්ටත් හතුනවා නං අපි ගැන මොනකතාද. ඒගේ අපි දැක්කා සමහරලාවට මේ ලෝකේ දැන් ඉන්දියාවත් තොයිවිධ පුද්ගලික වෛද්‍යවුරුකුගේ පවා නිතර ආරක්ෂාව සලස්සගත්ත චරිතු නිලියෝ රටේ විවිධ අග මැතිවරු රටකරන ප්‍රබලෝ රාජ්‍යනායෝ කොරෝන හැතුනට පස්සේ මිනිස්සූ කල්පනා කර දෙැ අපේ ටෙත්න මට මතක විදිටවි පක්ෂනා එකතුමාට පව කොරෝන හැදිච්ච වෙලාේ මිනිස්සු ඉති කල්පනා කර යට තියෙනන උපරිමා සැප සම්පත් ආරක්ෂාවක් ඔවු සලසගෙන ඉන්නවා තොට මේවා සියල්ල තියෙන උන්ටත් කොරන හැදනා වෛද්‍යවරු ඒව කියර හල කෙනෙක් එක ගලපල කොරෝනාදිහා ගලප ගලප බලන ක්‍රමය වගේ මරණ ගැත් තියෙනවා එහෙනම් යසස් මහත්වේ කියල කියන්නේ මහා යසස් තියෙන ඇත්තක තමන්ගේ මරණය ගලපල බලන එක ඔබටයි ජීවිතය පෙන්වාති දැන්වය මාලිගාවත් මහිතන්නේ මරැජිනිගේ මත්වය නැතිවුණනේ පහොගේ කාලෙ දකොට උන් ජීවිතේ ආවිෂ උපරිම විදලා දීර්ගාවෂගවල ී අතැහැරල ගියා. අතීතය කරපු මහා පින් බලයක විපාක ඔුන් අත්වින්ද. අතීත විපාක. එදවැඩ අතීතේ පුන්නේේ විපාක මේ ආත්මය තුළ විඳින්න ඔවුන්ට විපාක වශයෙන් විඳින්න කොච්චර භාග්‍යෙතෙබුුණත් ජීවිතය සදාකාලිකු නනෙන්. මොන්න ඉසස ලැබුනත් පින්වත්න ජීවිතය දාලය නො. අන්න එක සිහිකරන්න කොට යසස් වෙනුවෙන්මත් තමන්ගේ ජීවිතේ මාන්‍යයක් ඇති කරගන්නේ තමන්ටත් මොනුවහරි අසක් ඇතිනෙ තමන් සතුව තියෙන ඉඩකඩක් තමන් සතුවතියෙන යනවාහන තමන් සතුවතියන මොනොහරි බලයක් හැකියාවක් ධනයක් මොනහරි දෙයක් තියෙනවනම් යසසක් විදියට තියනෙ ඒ මොුණවාහරි පින්වත්න්නේ. කීර්තියක් ලබනොන ඒදේ නිසාවත් තමන් ජීවිත ප්‍රමාද කරගන්නේ මුකද මේ මේ ලෝකෙ මහා සම්මත රජුරුවෝගෙන අදත් කතාාව වෙන මහ මන්ධාතු මහසුදස්සන දල්ලනීමේ නමි වගේ රජු රජවර ගෙන අදත් කතාාවෙනවා සූත්‍රවල තියන බුදුරජාණන් වහසේ දේශනා කරලති නොම රජවරු ගැන අපි ධර්මාසෝක රජ්ජුරෝ ගෙන අදත් කතාාවෙනවා දුටගැමුණු රජතුමාගෙන අදත් කතාාවෙනෝි ධර්මාසෝක රජතුමාහෙම ගත්තම් පිවත්න්නේ අධිරාජ්‍යවාදය ඒ මාලිගා තුළ තීච්ච ස්වභාවේ ඔවුන් විඳපු සැප ඔවුන්ට හිටපු පුද්ගලික වෛද්‍යවුරුන්ගෙන් ලබපු ආරක්ෂාව හැම්ම දේම තිබෙලා මාරයා කියන කෙන ඊට වඩා හරි බලවත් කියන එක ඔබට හිතන්න සිද්නො මේ මාරය මරණයට ගොදුරුවනගොට තවට අපි මෑත කාල හලතිය නඔය මයිකල් ජක්සන් ගැනත් ඔය වගේම පුද්ගලික රියදුරන් මේ පුද්ගලික වෛද්‍යවරුන් සාමාන්‍යෙන් අපිට මේ ඔය ගායි ගයි කාව නල් ලියෝ පුදගලික යෙදුරැක් හෙම ගන්නවා පුද්ගලික ලේකම්වරු ගන්නවා හැබැයි මයිකල් ජක්ෂන් කියන කෙනා පුද්ගලික වෛද්‍යවරු තමන්ගේ එක් එකේ එක දැව ඉන්නවා අනපින් වත් විශේසාක්ඥ වෛද්‍යවරු නො අන්සවලට ඒ වගේ තමන්ගේ විවිධ අන්සවලට වෙනවෙනම පුද්ගලික වෛද්‍යවරු තියාගෙන හිටිය හැමතිස්සම තමන් වෙනුවෙන්ම. ඔවුන්ට වැටුබ් දීලා වෛද්‍යවරු ගණනාවක් හිටිය තමන්ග ශරීරයේ විවිධ විධස නිරන්තරයෙන් පරික්ෂාවට ලක් කරමින් මොක දොහොට තිබුණන අවරු දෙකසේ පණහක්්‍ය තර ජීවත්වවෙන්න ලොකු ඕමනාවක් අපි අහලා තියෙන විදියට. නොයෙක් ආරක්ෂාවෙන් අවශ්‍ය විදිවිධාන ඔවු කරලතියනවා හැබැයි යසස කෝචෙක් තිබ්බත් මේ ලෝකේ දාලයන්න වෙලාවට පින්වාත්න්නේ මොන යසසත් දාලයන්න වෙනයි කියලා හිතන්න යසස් මහත්තකෙන පලවෙෙනක තමයේ. දෙවනි එක පොන්න මහත්තේ මේ ලෝකෙ මහා පින් ඇති අය පහල වෙනවා කාලෙන් කාලයට. ජෝතිය ජටිල උග්ග සිටතුමා මෙෙන්ඩක සිටතුමා පොන්නක සිටතුමා වගේ මහා පින් ඇති සිටුවරුවාදී වන්තයෝ ලෝකයේ පහළ වෙනවා. ඒ පින එයාලගේ ජීවිතයට කොච්චර සැපය උදා කරලා දුන්නත් පෙන්වාත්නී කොච්චර බලයක්ක උදා කරලා දුන්නත් ලෝකයේ මරණයම්මි දෙන්න තරම් අවථාවක් මොන පිනකවත් ලබඩ බෑ කොච්චර පින්කරලවත් මොන තරම් මහා පිනක් සලසගෙනවත් නොමැරේ ඉන්න අවස්ථාවක් නෑ යසසටත් බැෑ ටත්ෑ ඒකටත් ලස්සන ගාථාවතන ජෝතියෝ ජටිලෝග්ගෝ මෙෙන්්ඩකෝ අත පුන්නකෝ ඒතේ චංඥයේච ඒ ලෝකයේ මහාපුුණ්ඥාති විසුතා. සබ්බේ මරණ මා පන්තා මාදි සේසු කතාවකා ජෝතිය ජටිලෝග්ග මෙන්්ඩක පුන්නකව වගේ මේ මහා පෙන් ඇති ලෝක ප්‍රසිද්ධ සිටුවරයන් පවා තවත් එ බඳු යම්තාක් අන්න්‍යයන් වෙත්නං එස් සියලු දෙනාම මරණයට පැමිණියෝය මාවැවෙන්නන් කෙරෙහි කවර කතාද. මාදිසේසු කතාවක මං ගැනක් මන කතාද. අච්චර මහාපින් ඇති ලෝකේ අයිදාල ගැනදක් මේවා හිතන් ඕන ගොඩක් කලට වර්තමානය ඉන්න ඔලු ඉදිමිච්ච සල්ලිකාරයෝඉන්නවා. ව්‍යාරිකවෝ කෝටිපතිව ආවට පස්ස පුද්දුම්ම පිරිසක් අතරටාවට පස්සේ ඉන්න හරි නිගං අර ඒ කසේරුකාව රජ්ජු කියන එක ඇතුලේ හදාගෙන තියනෙ මාන්‍යත්තික්ක තේරෙන්නේ නෑ මංහරි බලවත් මංහරි දේජන්තය මං මේ වගේ කෙනෙ. හැබ ඒ යාලා මේ ගාථ වොලි තියාගන්න ඕනන් නිතර සිහිරනව නම් එඒයටත් හිත අතීතයේ හිටිය මහා පින් ඇති සිටුවරු මේ ලෝකයේ. මරණයට ගොදුරුනානම් අංගෙන මොනකතාද කියලා ඇත්තට ම අර මාන්‍ය බිඳිල නිහතමානික මෙන්න තුවයි මරණා අනුස්සති නිතර උදව් වෙන පින්වාන්නේ. තමන් සතුව තියන ඕනෑම දෙයක් එක්ක තමන්ට පිනට ලැබිච්ච පිනටකින් අතීත පිනක විපාකයක් ඉදර මේ ජීවිත ලබිච්ච මොවා හරි දෙදයක් හිද පංවත්න්නේ මේ ජීවිතයේ පවක් කරගන්න ඕන අතීතයේ පිනට ලැබුණ දේට මේ ජීවිතේ පක් උදාහනය රූපය අතීතය කළ පිනකට මේ ජීවිත විපාකයක්කිදට රූපය ලැබුණ ලස්සන රූපයක් ගොඩා ලස්සන රූපස් ශ්‍රීයා ම්බුනා කියෙන ඒ එකත් පිනටන පොන්නේ මහත්තේ ඔස්සේ බලන්න තියෙන එකත්තම ඒත් එක පිනට ලෙවිච්ච දෙයක් හැබැයි ඒ රූපය එ එයා තව කෙනෙක් එක්ක සංසර්ධනය කල්ලා මන්තරන් ලස්සන නෑ ක හිතන හැම්මත් තැනකම මාන්‍යෙත් එක් කෙන්නේෙ අකුසල් මට තියෙන හැකිාවන් මතක ශක්තිය ගමුදාහරණකට හැකියාවක් මතක කියනකෙතකොට දැ මතක එන්නෙත් අතීතයේ තියෙන පිනක විපාකයක්ත් බලපානෝ මතකෙට සහ මේ ජීවිතය තමන් හිත හසුරණ විදිත් මතකට බලපානවා තකොට මේ අමතකවීම් කියන එකත් ගොඩක් කලාවටඔය කර්ම විපාකත් එක්කත්ෙනවා තමන්ට මේ ජීවිතයේ හිත හසුරණ විදි බලපානවා අමතක වෙන එකට සමහරු ඉන්න අසාමාන්‍ය මතකයන් තියෙනයි පිනකට විපාකයක්ක් විරම ලැබිච්ච මතක තියෙනයින්න ඒවගේ අය සමහල්ලාට පොඩ්ඩි දෙයක් හරි කාටහරි අමතකුණුා පෝ ඕකොවත් මතකතියාගන්න වැැරදිග ලට සතව කෙනෙක පහත් කරනෝ පේවා ඕගේ තව කෙනෙක් පහත් කරන්න වෙනවා නම් පින්වාී තමන්ගේ හැකියයා එක්ක දට ගීතයක් ගයන්න පුළුවන් අය බලන්න සමහලට අර ජබෝඩ්ඩොල්ට ඇල්ල සිංදුවක් කියාගන්න බැරි කෙනෙ කාවට පස්සේ ඒ තරඟවලට හිනාවෙන් අවස්ථා දැකල තියනවා. තමන්ට ගී ගයන් හැකිියාවවත් තිබ කියල පින්වත්න්නේ අර බැරිකෙනනට හිනාවෙන්නේ ඒ පුන්නේ මහත්වෙන් මට වඩා මහා පින් ඇති අය මට වඩා මහා ගාන්දරයපව මේ ජීවිතේ දාලගියා මරණයට පත් වනා මටත් මේ තියෙනදී කොච්චර කාලෙකට තවතියේද මේ හුස්මටික ගන්න මහතට විතරන ගියා හ බලංගියම් තමන්ට ලැබිච්ච හැකියයා තමන්ට ලැිච් රූපේ තමට ලබිච්ච පිට ලබිච්ච මනොහරි තියෙනනම් වස්තුබෝග කියරිතිය බය මො හරි තියරනම් පිණට ලබිච්ච දවල් මහා පුොන්නෙ බලයකට ලැබච් දේවල් මේ හුස්මටික ගන්නකං විතරයි. මේ තත්පරේ නැවතනුත් මේ හුස්මටික ගන්නක මේ රූපෙත් තිවරයි. මේ හම්බෙච්ච සියල්ල ඉවරයි මෙතරම. එනිසා? අතීතෙත් එහෙම මහා පින් ඇති අයට සියල්ල දාලැන් වුනානන් මංගෙන මුණ කතාද කියල පොන්නේ මහත්‍ය ඔස්සේ කලප කලප බලන්න පින්වත් ඒ මෙදේවනියක. තුන් එන එක තාම මහත්ව වාසුදේවෝ, බලදේවෝ බිහිමසේනෝ යදිෙට්ටිලෝ චානුරෝ පියදා මල්ලෝ අන්තකස්ස වාසුන් ගතා. ඒවන් තාම බලූපේතා ඉතිලෝකම් විස්සුතා ඒත මරණං යාතා මාධදිිසේසු කතාවකා. වාසුදේවෝ බලදේවෝ බිහිමසේනෝ යුදිිට්ටිලෝ. ඒක ෑන අතීතේ හිටිය වාසුදේව වලදයෝ බිහිමසේන යුදිහිස්දීර චානුර පියදාමල්ල මේ වගේ මහා වීරයෝ. ටයන ෝක මොන්න වීරත් අන්තිමේ මරණයට වසඟ වුණා මරණයට යටත් වුණ මහා බල ඇති වීරයෝ දැන් අපි දස්ස මහා යෝධයෝ ගැන කතා කරනු. අරවා ඉස්වා මේවා ඉස්වා මෙහෙම කලාර එහෙම කළා කියලා දසමහයෝධයන්ගේ මහා වීර පරාක්‍රම අපි කතා කරනු හැබැයි අඔොක්කොම් පෙන්වත් මරණයට යටත් වුණ මරණෙක්ම ඇන්න තරන් ඒ වීරයන්ට මුොන දේකරලවත් ශක්තිය ලෙබුණන්නේ අපි මෑත කාලේ මේ තාම මහත්වෙන් හිතන්න පුළුවන් අයතරරි දැක්ක කෙනෙක්ත්තමයි ඔය මරදංකඩවල යකඩය පියාලතියනොම යා පාසැල් යන වයිසිදිම එකන්නේ නොේ අව්වන වගේ වයසල්කදී රේල් පාරවල් හදන් යනකොට එකකාලේ සුද්දෙක්ක එක්කාපු තරහකට සුද්ධව රේල් පීල්ල අම්බරලා ගැටගහල තියනො ේල් පිල්ලිින් ඔබහිතන්න ඒ වීරකම ඒවත් අතීතිය එන පිනත් එ එක ලැබෙන දේවල එදකොට මේ වීරයා මොන වීරකංකලත් පින්ුවත්න්නේ අපි දැක්ක පහුගේ කාලේ මරදංකඩවල යකඩයා කියන මහත්තයා ජීතය දාලා ගියා මරණය අබියස හැම්ම වීරයෙක්ම පින්වත් මරණට යටත්වෙනො වීරකම් කර කෙනවන තුයි පාතාලේ අර චන්ඩිය මේ චන්ඩිය කියලෙන්න කොයි වීරයත් ඇඟ හදාගත්ත මහා ලෝකයේ නොෙක් විදිහට තමන්ගේ වීරකම් පෙන්නන මිනිස්සුයින්නවා ඒ කවුරුත් හැම වෙලායම යටත්නෙන කොයි ොහොත හෝ මේ හුස්මරැල්ල නවතින තැනදී ඕවුන අසරණ වෙනවා ද ඒවගේ මහා වීරයෝ ලෝක ප්‍රසිද්ධ වීරයෝහෙම ඒ තේපි මරණං යාතා මරණට යටත්තුනානං මාධ සේසු කතාවක මං ගැන මොනකතාද කියලා ගලපල බලන්න කිවවා. එතකොට පින්වත්න ඔය ඇවිල්ල මේ අනුන් එක් ගල දැන් අනුන් ගැන හිතන ම මිනිසුන්ට හිතන්න ක්‍රමෝය තුන්ගෙන ක්‍රමයේ ඒ හතරවිෙන එක ඉර්දි මහත්වය වසයෙන් සිහිකරන එක. ඔබට ඉ කියනකොට මතක්කවෙනවා වාමන් වහන්සෙනවා ට රිදි කියනව වචනක දධම හිතර ැගෙනඋන්හන්සේව. ඒවෙන වනුත් ලස්සන ගාථාවත්තියෙනවා පාදංගුට්ටක මත්තේන වෛජයන්තං අකම්පයි යෝ නාමි ඉද්දිි මතං සෙට්ටෝ දුතිියෝ අගගසාාවකෝ, සෝපි මච්චු මුකං ගෝරං මිගෝ සේහමුකංවිය පවිට්ෝ සහ ඉද්දි මාදිසේසු කතාවකා. ඇතනම මෙතන මුගලම් මහරාතන් වහන්සේගේ තේජවන්ත බව ගැනයි මේ ගාථාව පුරාවිස්තර කරේ ඉරදි මතුන්ඩියෙන් අග්‍රවෙච්ච දතිී අග්‍රශ්‍රාවකයන් වහන්සේ කියන පේ මුගලම් මහරාතන් වහන්සේ. උන්වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයාගේ පින්වාත් වෛජයන්ති ප්‍රාසාදය මහපට ඇගිල්ලෙන් සොලබල පයේ උන්වහන්සගේ පාදේ මහපට ඇගිල්ලයි ඊළකට තියෙන ඇගෙල්ල අතර තියන ඇගිලි දෙකට හිර කරල වෛජයන්ති ප්‍රාසාදයේ වහලේ මුදුන වහල තියෙනවා මුදනක් කර ඔබ දැකල තියෙනවා කැනි මඩල තියෙන වහළවලූඩ එනවා මුදුනේ සවිකරල තියෙනවා කොටසක් තර එතනින් ඇගිලි දෙ පාදේ මහපට ඇඟගිල්ලට හිරකරගෙන ඒ වෛජයන්ති ප්‍රාසාදය සොලවනවා එක කම්පා කරවනවා ඉරදි බලෙන් මේක කරන්නේ සිනි එකත් දාල ගොත්ෙ මවාකාඩලයනවා ඉරිදි බලෙන් කරන් දෙ මෙහෙත් තුන් මෙහෙත් කලා උන්න්නහන්සේ වෛජයති ප්‍රාසාධීතරන්නේ මේ අපේ රටෙත් දඹදිවත් උන්හන්සේ ගොඩා ප්‍රමාදවව කියෝකයෝහිට පුස්වාමින් වහන්සේලා සංවේගයට පත් කරන්න ඔය දේම කරලාතියන ිගාරමාතු ප්‍රාසාධයට ප්‍රාසාධටම කිසිම ඩැමේජ් ගන්න පිිත්න්නේ ඒක ඉරිදි බලෙන් කරන දෙයක් කම්පාකරවනෝ සොවනෝ මෙච්චර දේවල් කරපු ඒ මහා ඉරිදිතියන උන්නහන්සේ හරියට නික මුර්ගෙක් තව මුර්ගයෙක්ගේ මුකේට ගොදුරක් වෙනෝ වගේ මෙච්චර මහා ඉරිදිතියන උන්න්නහන්සේ ඒ ඉරිදි සියල්ලම ඒ ඉරිදිත් එක්කම උන්නවහන්සේ නිකන් අර මාර්යා නැමැති මුර්ගයාගේ මුර්ග මුකයට මේ ගෝර මාරයාගේ මුකයට පිවිසියාවගේ උන්හන්සේ තර ඉරිදිත් එක්කම් පිවිසියාවගේ පිවිසියන පංවාති. එතකට එහෙම හිතල හිතන්න කියනවා. මාදිසේසු කතාවක මංගැනම් මොන කතාද උන්වහන්සේලාට එෙමුණන මේ වගේ මේ ලෝකෙ මහා ඉරිදිතිය උත්තමයකුටුවත් භාග්‍යතු වහසට විතර එරිදි දෙවනි එහෙම උත්තම මේකට වත් ඒ ඉරදි බලෙන්වත් බෑනි පින්වත්න්නේ මාරය මරණය අභියසදී ජීවිතය ආරක්ෂා කරගන තැන් මට අුරුදු එක්සේ පණහක්කින්නම අවුරුදු දෙසීයක් කින්න ඕන කියලා හිතලවත් බැරි බව හොටමතරන මුගලම් මහරත වන්හන්ක මුගද න්හස වාර කීපය උත්සාහ කරා ඒ කරමයක්ත් එක්ක මරණයට තියෙන අවස්ථාව ඇත් කරන්න. තුන්හසරවවාසානය තීරුණම් කොච්චර උත්සාහ කලත් කරන්න පුළුවන්දයන මේ එකට මෝන දෙන්නම සිද්ුවේ නම්. එදකොට සිහිකරන තවත්ක ආකාරයක් ඒ හතරයි ආකාරය පඥා මහත්තය වසෙන් සිහිරන එක තමයි පිවාන්ති පස්වන ආකාරය ඒක ටත්යන ලස්සන ගාතාවක් සාරිිපපුත්ත මහරත්ත සිතම අපිට මතක්න්නේ ප්‍රඥාවෙන් මහත් වූ කියලා කියනකොටම සැරියුත් මහරත්තන්නන් ස්විුවීම ඒ ාතාවක් ලෝකනාතං ටපෙත්වාන ඒ අයේ අත්තිපානිිනෝ පං්ඥාය සාරිපුත්තස්ස කලං නාගගන්ති සෝලසින් ඒවන් නාම මහා ප්යේ පටමෝ අගගසාාවකෝ මරණස්ස වසං පත්වූ මාදිසේෂු කතාවක. ලස්න් සැරියුත් මහරතන් අන්සි ගැනතන විතර කරන්නේ. ලෝකනාතං ටපෙත්වාන ඒ අයේ අත්තිපාණිනෝ එකඇන මේ සම්බුද්ධ අපේ ශසුරුන් වහන්සේ හැර භාග්‍යතුන් වහන්සේ හැර අ්‍ය සියලු ප්‍රාණීන්ට සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙවනි වෙන්න ප්‍රඥාවෙන් ඒන අදටත් පෙන්වත්න්නේ දැ ඔබහිතනවාද අද වෙනකොට මේ ලෝකන්න මහා ප්‍රාඥයි කියන්න පුළුවන් යමෙක් ඇත්නම් භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාවෙක්මයන පුළන් ප්‍රඥාවතින කවරුව අද නෑනෙ සමරුණා හිතන් ඉන්න තමන්ටත් එෙම තියෙන කියලා. බුද්ධ මටත් ප්‍රඥාව තියනො කියලා සමහරුන් හිතන් එන නමුත් සම්බුදු කෙනෙකගේ ප්‍රඥාවට සමකරන්න පුළුවන් ප්‍රඥාවත් තියන කෙනෙක් වර්තමානය කොහෙවත් පහල වෙලා නෑන පහළ වෙන්නෙත් නන එතකොට ඒ බුදු කෙනෙකොට පමණක් දෙවැනි වෙන සාරිපපුත්ත මහරත්ත වන්සික ප්‍රඥාව ඇතිකෙනෙක් වත් වර්තමානයනකොට පින්වත්න පහල වෙලානෑ පහළ වෙන්නෙත් නෑ බුද්දු කෙනෙකොටම පමණක් දෙවනි වෙන ප්‍රඥාවත් තියන සාරිපුත්තු මහරත වන්සට ඒ ප්‍රඥාව පංුවත්න්නේ දෙවියන් බඹුන් මරුන් සහිත කිසිවෙ අතරේ ප්‍රඥාවතියන තව කෙනෙක් නෑ. එෙන අදටත් නෑ. අදරත් මේ ලෝකන්න මුළු ලෝකේ කෝට හස්සේ ගානක නො මේ සියල නතර බැලෝතෙම සැරත් මහරතනසගේ ප්‍රඥාවට දෙවනී කියන්න පුළුවන් එ සාරිපපුත්ත මහරත වන්සේ දෙකට දාන්න බුදුරජාන්සට ප්‍රාපාසේ ආරණ අසවල් විද්‍යාඥය අසල් කෙනගේ තමයි ප්‍රඥාව ඉහලින්ම තියන්නේ කියලා කියන්න පුළුවන් කෙනෙක් පහල වෙන්නේ නෑ. චර මහා ප්‍රඥාවත් තින රිබුත්තු මහරහතන් හන්සේටත් පිවත්න්නේ මරණස්ව වසම්පත් වූ මර මරණයේ වසගේට යන්න සිද්ධ වන. එහ මොුණ අනම් මාදිසේසු කතාවකා මං ගැන කවර කතාද කියල බලන්න කියනවා. එනම් වර්තමානෙ ඔබට පේරනම් මහා මොලකරු මහාඥ පාක්ඥියෝ අමහරලාට එකක තැංගල මොලකාරයක තරද කාලෙ අපිට හැෙන මෙතන ොලකායක නොු රටේම් ප්‍රශ්න දන්න පුොන් ෙල්ල ු කරන්න පුලු ඇබයි ඔය මො ොරයා මොලකාරය මේ මුොලකාරයකවොත් කවුරුත් මරණේ වසගේටයන කොට පින්ුවත්න්නේ ඒ අය පරාදු වෙනවා. භාගිතුන් වහන්සේ එක්ට සාරිපුත්ත මහරාතන් වහන්සේ වැනිඒ මහා ප්‍රඥාවෙන් හබි උත්තමයන් වහන්සේලා එක්ක තමන්ගේ ජීවිතය ගලපල බලන්න කියන මාධදි සේසු කතාවක මං කවද ඊට පස්සේ පච්චේක බුද්ධ වසයෙන් බලික පසේ බුදුවරු. තන්තන් නිමිත්ත මාගම්ම වීමන් සන්තා මහේ සොයෝ සහම්බු ඥාන තේජයන ඒ පත්තා ආසවක්කයන් ඒක චරිය නිවාසේන කග්ග සිංග සමූපමා තේපි නාතිගතා මච්චුම් මාදිසේසු කථාවකා සේ බුදුරජාණන් වහන්සේලා බුද්ධත්යට පත් එෙන්න විධාකාරයෙන් උන්හන්සේලාට නිමිති හේතු වෙච්ච විිය මේක මුලදදි හිස්ත කරනවා අයර අතේ වල්ලු ගැටුනට පස ඒවගේ සිද්ධි මතක් කරලා ඒවගේ නොයෙක් සිදිතෙක උන්න්නහන්සේලා ස්වයම්භූ ඥානයේ තේජසිං ආරෝක් ්‍රේයට පැමිණෙන්නේ තමන් වහන්සේම තනියම ආ ක් ෝස් ්‍රරේ කරන උත්තම මෙයෝ ාස්රුවරු නෑවන්හන්සේලාට ධර්මය කියා දෙන්න ඒ ආසවක් ශ්‍රේත්ස්ැම්භූඥානයෙන් ලබාගෙන මහා යුරශීන් වහන්සේලා විදිට හුද කලාය වාසය කරන මේ මහා උත්තමයෝ පවා මාරයා ඉක්මෝ යන්න බැරි වුණා එකන මාරය එක්ම යන්න බැරුණ එකනන් වහන්සේලටත් ජීවිතේ හැමදාම ජීවතෙන් බැරිවුුණ පසේ බුදුුවරුන්ට එෙෙන යිති මාධ සසු කතාවක මංකව ුද්ද කියල ලන්න කෙනවා සම්බුදුරජාණන් වහන්සේලා අවසානයේ විදියට පෙන්ෙනවා ඒවා මහානු භාවස්ස යංනාමේතන් මහේසිනු නභහේනන ලජ්ජාය මරණං වාසමාගතන්. නිලජ්ජංවීත සාරජ්ජන්, සබ්බ සත්තාබි මදදනං, තායිදං මාදිසං සත්තං, කතන් නහාබි භවිශසති. යම් කිසි මරණයක් මහානු භහව සම්පන්න ඇති මහයේ විරුශීන් වහන්සේට පවා. බියෙන් ලැජ්ජාවෙන් වසගේයට යන් නැති විලිබිය සියලු සත්වයන් මරණයට ගන්නවන ඒ වගේ සත්‍යයොත් මැඩලා එකනමි ලැජ්ජ බය නැති සියලු සත්වයන් අතරේ ලැජ්ජා බය සියල්ල දුරකරකත්තේ මහා උත්තමයන් වහන්සේවත් පින්වත්න මේ ලෝකයේ හැමදාම සුජීවත්ව වාසය කළේ නැත්තං මං ගැන මොන කතාද කියලා සම්බුදුරජාණන් වහන්සේලා ගැෙනත් සිහිකරන්න කනවා. මේ විදියට සිහිකරන ආකාර සියල්ල කතාගරේ උපසංහරණය විදිහට සිහිකරන්න එතනදි පින්වත්න ආකාර හතා උපසංහරණය කියෙන තුන්ග නිකාරණාවටයටත් ගාථ හතක් කොස්සේ කතාගලා කාය බහු සාධාරණය තමයි අද අපිට කතාරන හතරවැනි කරන තමන්ගේ කය තව බොහෝ දෙනාට අයිතිවාසිකන් කියනවායි කියලා බලන්න කියනවා මේ කය පුද්ගලී කරණය කරගෙන අපි වාසය කරාට මේ කය මගේ කියලා ඇත්තරම මේ අය මේ පොදු වස්තුවක් වගේ පොදු බහන්්ඩයක් වගේ තව බොහෝ දෙනාට මේ කය අපි දන්නත් නැතුව පාවිච්චි වෙනවා කියලා ඔබට හිතන්න තියෙනවා ඒ කාරණාව පින්වත්න හරි ලස්සන්ට විශුද්ධි මාර්ගයේ විස්තර කරනවා මේ කය බොහෝ දෙනට සාධාරණ්‍ය සාධාරණය කියන බොහෝ දෙනා මේ පාවිච්චි කරනවා අසූ කුලයක පනුවන්ට මේ කය සාධාරණයි මේ කයි කුල අසුවකින් ඉන්නෝ ඒ පණුවන් අතරින් සිවි ඇසුරුකරපු පණුව සිවිය කානෝ සම ඇසුරු කරපු පනුව සමකාලදානෝ ස් ඇසු කරන පනු මස් කාලදන නහරවල් ඇසුර කරන පනුව නහරවවැල් කාලාදාන ඇට ඇසුරන ඇට කාලාදදාන මිද්ලු ඇසු කරන පනුවයි නොම ඇට මිදලු වස්සේ ඒ ඇට ිදිදලු වසඉන්න පනු ඇට මිදිලු කාලදානවා. මේ විදියට ඒ අ ඒකෙම උපදින ඒකම දෙරන ඒ එකෙම මැරෙනෝ. ඒකෙම මලමුූත්‍ර කරනවා. ඇයට ලස්සන්ට විසිදිමාරගි කියනවා හරියට ඔවුන්ගේ තිංබිරිගය ඒ න උපදින තිබිරිගය මේ කායමයි. ඔවුන්ගේ ලෙඩවනහම යන හොස්පෙටලි එක ගිලංහලත් මේ කයමයි ඔවන් මැරුුණට පස්ස ඔවුන්ගේ සරීරතියන සෝන බවට පත් වෙන්නෙත් ඒ පණුවාගේ සොහොනත් මේ කයම තමයි ඔවුන් වැසිකිලි කැසිකිලි කරන වැසිකිලිය කැසිකිලිය වෙන්නෙත් මේ කයමයි ඒ පනුවන්ට මේ සරීරයේ විදිහට බොහෝ දෙනෙකුගේ පොදු වස්තුවක් කියලා බලන්න කිය නවා එහෙම බලන කොට පින්වත්නම් මේ ඔවුන්ගේ ප්‍රකෝපයකින් ඕනෑම මහොතක මව මරණයට පත්වන්න පුළුවන් මේ අසූ කළේ පනුවන්ට වගේම මේ මරණයට හේතුවෙන තව් බොහෝ සත්තුව ඉන්න. නයි පොලොංගූ මේ වගේ ඕනම කෙනෙකොට මේ කය ඕනම මොහොතක ගොදුරක් බවට පත්වෙන්න පුළුවන්. අපිට මේක කයක් වනාට පින්ුවත්න මේ කය ආහාරයටග අප කිඹුලෙක් ඒ කිඹුලාට මේ අපි මේ කයක්න මේ ආහාරයක් මට මේ කය කිඹුලාට මේ ආහාරයක් එතකොට මේකය ඕනෑම මොහොතක තවත් සතෙකුට ගොදුරක් බවට පත්වෙෙන්න්න පුළුවන් කියලා තමන් දකිනවනං තමන් වාසේ කරන කොතන හෝ හරියට නිකං හතරමං හන්දියක ඉන්න කෙනෙකොට හතරමංහන්දියේ හතර දිසාවෙෙන්ම ඊතලා ආදී දේවල්ලොලින් ඕන මොහොතක දැන් හිතන්න හතර මංහන්ද ඉන්න කෙනට වට කරලා ඉතල විදිනවා. එතන මෙයා ඒ ඉතල උඩින්ගෙනවා යටින් එෙනවා පැත්තෙන්ෙනවා පාතින්ෙනවා එකක පැතිවලින්ගෙන. එතරමයි ඊතලවලින් බේරෙන්න්න පින්වාත් ඒහිට නැවෙනවා හට නැවෙනවා. ඒක පැතිවලට මෙයා හැරෙනවා ඊතලවලින් බේරෙන්න්න. අන්නේ සත්තු මාගේ කය ආහාරට ගන්න බලාගිනින්නේ තේවාගේ කියනවා. ඒක අපි හැම තැනම යනකොට සදෙන් බලන්න මහලොක සත්තුව ෑ කොටියෝ සිංහයෝකින් ඹුලුවඔන්න පොටි ඩෙගු මදරුවව ඒ එක මදුරුවෙක් ඇති මේ කය. ගදුරක් බවට පත් කරගන්න තවට අපි හැමතැනදීමදැ මේ කොරෝන වගේ දේවල් ගත්තත් මේ හැම දෙයක්ම කාය බහුසාධානය ඔේ බලන්න පුළුවන් දේවල්. අපි හැමතිස්සේ මාස්කකදදාාන්නේ හැදේම කරන්නේ මොක ද ආරක්ෂාාවන්න පින්වා. අපි ඒහට නැවන මෙහෙට නැනව අර හතරම හන්ඳන්න කෙනෙක් ඒ තලවලින් ආරක්ෂාවෙන්න. එහට මෙහාට හැරි හැරි ආරක්ෂවෙන්න දගලනෝවාගේ පින්වාති. අපිත් සත්තුන්ගෙන් නොෙක් සරපයෝවාද නොයඒක් සත්තුන්ගේ ආරක්ෂාාවන්න මදුරවාගින් පව ආරක්ෂාවෙන්න. ඒ එක පැතිවලට හැරෙනවා උත්සාහැකන බලන්න මට මතකද බල්ලෙක්කෑවට පස ස්සරනම් නාබි වටයට මේ විසිගානත්ද කොහද විදිනවා ඉන්ජෙක්ෂන් දැන් අදටත් සත්තු හැපුුවට පස මිනිස්ස ිහිල්ලා ුඩාහ ඉින්ජෙක්ෂන් ගන්න එකත් එකසරන්නම තුන් සරයක්දකොහෙද වාර ගානක් විදිනවා එක නික මේ අත්තොලට කුල්ලොට හැමතැටු විදිනවා ඇතකට ඒවාගේ මේ තව සත්තුන්ට මේකය ගොදුරක් වෙන්න පුළුව ඕන මොහතක එක හින්දා එකැන්න ඒ සතා මුළුමනින් අපේ කය හතාක කය ඇතුළට දැහගන්නවා කියෙනෙක වන මෙදෙම් මදුරවාගන්න අපෙන් ලේචුට්ටක්නේ හැබැයිඒ මදුරුවා මාගේ මරණයට එකම හේතුව බෞට පත්වෙන්න පුළුවන්ගේ පින්වත්න්නේ ඕ නෑම මොහොතක කොත නොහෝ කායි බහු සාධාරණය මේක තව සතකුට කොදුරක් වෙන්න පුළුවන් කියලා හිතන එක තමයි කාය බහු සාධාරණය කැනෙ තමක පුද්ගලිකරණය කරගත්තට මේක තවායි පාවිච්චි කරනවා තවායටත් මේක. උදව්වෙනවා මේ කය ඔවුන්ගේ ජීවිතය පවත්වගන්න ඔය අදාපි කතා කළේ කරුණු දෙකක් උපසංහරණය සහ කායබොහු සාධාරණය කියලා මේ විදියට අපි ගිය සතියේ කරුණු දෙයක් කතර අද කරුණු දෙයක් කතාරක් ත අපිට තියෙනවා කාරණ හතරක් ඉදිරියේ කතා කරමු ඊළඟ සතිවල ඔබ හැම දෙනාටම පින්වත්න මරණය පිළිබඳව ආකාරට්ටකින් කියා දෙෙන දේශන මාලාවක දෙවැනි දේශනාවයි අද සිද්ධෝනය පොහෝ දින දේශනයක්ත්ක බැලුත් තුන්ගනි දේශනය. අපි හැම දෙනම අද දවසමී උතුම් ධර්මාණු ශාසනාව තුළින් අපේ ජීවිතයේ තියෙන අවිනිශ්චිත භාවය ගැන සිහිකරන්න අපි මේ ලෝකෙ මහා කෙරුම් කාරයෝග හැටියට හිතනය මහා වීරියවන්තයෝ මහා වීරයෝ විතරක්නෙ මේ මහා සිටුවරු යසස්තියනයි රජවර මහහා පින් ඇතිය මහා ඉරිදිතියනයි මහා ප්‍රඥාවන්තියෝ බුදුවරු පසේබුදුර මේ සියලු දෙනා වහන්සේලා එක්ක ගලප ගලපා තමන්ගේ ජීවිතයේ ස්භාවය සිහි කරලා මං කෞදද කියලා බලන්න මරණය අියසි තමන් අසරන වෙන විදිේ බලන්න ඔබට පින්වාත්නයේ ජීවිතයේ කුසලය පිණනිසන මේ සියලු කරුණු ඔබේ හිත දුණුව පිණිසම එකකාන්තෙම හේතුව අසුනවිත්වා කියලා ආශ්වරවාද කරන සාධූ සාධූසා. අද බලංගොඩ එ ගොඩ වලේ බොඩ පූජාපිටියේ පදිංචි එකසිය හතලිස් තුනින් දෙක දෙකින් එක නිවසේ පදිංචි පින්වත් පිකේ ලීලාවතිී මහත්මිය අද මේදා එකත්ට එකතු වෙන්නේ ඉති නැත පැම් නාලිකාවේ ධර්ම දේශකයන් වහන්සේලාට ආයතනයේ ධපතිතුමන් ප්‍රධාන කාර්රමණ්ඩලි සියලු දෙනාට දීර්ගාශ සුවපත් භාවය ප්‍රාර්ථනා කරන එක ඒ අම්ම පළනිගකාරෙක්කොට තියෙනවා. වෙන ැට ගොඩක් ලාට දායකත්තොට වෙනනක් එක කියන්නේ බොහෝවිට මේ නිත්කාර මණ්ඩලේ ඇතුළු ය සිහිකරන අවස්ථාව අවසානි සිද්ධ වෙද්දි මේ ඇත්තුූ මේ ලිලාවතියම්ම මුලදිම සිහිකරල තියෙනවා. ඇය නෙත්තා ආයතනෙහි ධර්ම දේශනා කරන සියලු ස්වාමින්න් වහන්සේලාට තියෙන සෙනෙහසහ මේ ආයතනෙහි සියලු දෙනා කෙරෙහි තියෙන සෙනහසයකින් තේරෙනවා අංක එක කියලත් පෙනලා තියෙනවා දෙවනිකාරණ විදිට පෙනනවා අපවත්වෙච්චඌඇ සීවලි නාකම හා ස්වාමිින්න් වහන්සේට පින්ම් ප්‍රාර්ථනා කරගෙන දැනට ශ්‍රී ගංගාතක විරස්ථාන වැඩවාස කරන සියලු ස්වාමින්න් වහන්සේලටත් චෙත් ප්‍රර්ථනා කර බලාපොරොත්තු වෙන. ං හිතනය මගේ ප්‍රධාන මරමුණක්කේක Uූල්ලේ සීවලී පින්ංවත් නායක මහා ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් කරන්න ඇගේ තියනෙ ප්‍රාර්ථනාව අපි මේ වෙලාවේ ලංකාව පුරාමේ ධර්මය ශ්‍රවණය කරන හැම දෙනාක්ටමසිහිපත් කරනු අපේ ඒ පින්වත් ස්වාමින්න් වහන්සේට පරෝජීත යහපත සැසිල් සෝපත් භාවේ පිසුම් මේ පින් අ ෝද කරම. වගේම ීලාව තීපින්වත් මහත්මේගෙත් සසාරගත සීපත් වෙන නො වෙන සියලු මේගේ ඥාතියොත් මේ කිව නොකිව හැම දෙනාම ඔබහම දෙදනාගමත් සසර්ගත සියලු ඥාතියෝ මියගේ ඥාතියෝ මෙ පින් බලින් පරලොව සැනසිත්වා කියල කවුරුත් සාධකයන්න. දෙවියෝධ සටින් මෙ පින් බලෙන් දෙවලෝ සැනසිත්වා සෝපත් එෙත්වා කියලා හෙම දෙනම දෙවියන්ටත් මේ පිනම් මෝදන් කරමු එවගේෙන්ම පේපීKේ ලීලාවති අම්ම ඇතුළුග ංගාතෙලක විහාරස්ථානය වැඩවාසයකන සියලු යින්හසලට සහේලා සිත්්න සපු ශ්‍රවණය කළ පින් ඇතිව බැහම දෙනාටමත් ලාවතියමකි පවල හම දෙ නාටත් සියලු දෙනාට කයික සුවය මාංසික සුවය පිණස දර්ගාවශය පිනිසමේපින් හේතුවෙෙත්වා හැම දෙනාටමමුතුම් ධර්මාවවබෝධය පිනිසම සියලුම පින් හේතුවෙත්වා කියල පිතාමත්ම මෙච්චතින් සෙන හසිං ආශිරවාදරනවා. හැම දෙනාටම යහපතක් සැපතක් ශාන්තියක් සැනසිල්ලක්ම වෙෙත්වා සාධූ සාසා ආකා සට්ඨාජබුම් මට්ඨහා දේවාන ගා මහිද්දිිකා පඥන්තන් අනුමෝදිිත්වා චිරන් රක්කන්තු සාාසනං චිරන්රක්කන්තු දේශනං චිරංරක්කන්තු තුවං සධාති සනසුනාාදා සිද්නි තසපු වේ ධර්මානු ශාසනාවයේ නිමාවට පත් වනේ මරණය සම්හන්ධව කළ දේශන මාලාාවේ තවත්ව විශේෂ වූ දේශනාවක්කව ස්්‍රවණය කළි කතා කල යතුන තැන් ප දැනගතතියතුත් බොහෝ දේවල් තිබෙනවා අපේ සම්හන්ධව ඊළඟ සසාකච්චාවාරේදියොමුවෙන් අපේක්ෂා කරගෙන කෙට රාමයක් සඳහායොම වෙන මොහොතේ අපේ පූජනයවල් පොල ගෝතම ස්වාමන් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝාවශ ප්‍රාර්ථනා කරන උතුම් ධර්මාව බෝධ ප්‍රාර්ථනා කරනවා. විරාමයක් ලබයින් පසුව ධර්මසාකච්ඡාව සමග නැවතත් සෙනසුරාදා සිත්ිනය තසපුෙන් හමුුවනවා. ්‍රාත්‍රිය ගැමුරයි අ කුස සොඳුරුයි තහරකායිනේ සුව සැමල්දේනි සිලස සොයමින් බලමින් වගවී සුරකෙමුලඩදුක් නොම ප අපි ජීවිත අපේ වගකීමයි. දෙංගුවදුර දුරලන්නට ඔබත් සහයවන්න. මාරක වසංගත රෝදු පහවේවා බුදදු ගුණබෙලින් සත් වගසිත් සැනසේවා. ප්‍රාර්ථනය දව් සඳහදුන්කූරු දෙව්ලොවත් සුවඳවත් කරයි. හොඳඇති නැවත සෙනසුනාාදා සිත්ිනෙ අසපුුව වැඩසටහනේ ධර්මසාකච්ඡාවටයි යොමුුවන්නේ හෙට උදේසන මෙත්නෙත් පාමුල තුළදිිත් මම කියපු කතාවක් තිබෙන මොකද මේ මෙත්නෙත් පාමුල ඉනිරිදා සිටිනෙ අසපුව පි හ ාග ට ද වැඩ සහ ල බැ සැසුරා අපේ පූජන වපල ගත්ම ම හන් කරන මේ වැඩ සටහන අපි කලින් පටිගත කරන නිසා දන්නවා දැන් සිදී මාලාාව එ හර චක්කවයක් මෙද නැත්තන්ර හට උදත් ප මේ වචනම කියවා මමුතු මාලායක් ඇමනුවගේ එකට ඇමල්ලා තිබෙන දේශන මාලාාවක්තමයි සෙනසුරාදා. දක දස්දක බට හන්නට ලැබෙන්නේ අපි කැටවල හේමාලෝකන අ එක හාහමුදුරු හැටවදේ මෙන පාමලින් කියලා දෙෙනවා මරණ මොහොතට මොහොතද සිට යුතුවාකාරයගෙන. ඒවගේ රාත්‍රී සිතන තසපුයේ අපේ බලංගොඩ රාධ ස්වාමන් වහන්සේ හිපත් කරන පිහමුදුරනය. අපි අපේ ජීවිත බොහොම ජෑග්‍රහහි උපතක් ලබද අපි තියෙන්නේ. ජෑග්‍රාහහි උපතක් ලබල පරාජිතෝ මියයන ි හෝමයක් තින්නේ බහෝදනකුට තියෙන්නේ ඒ අර තුරකාලේ ගෙන මරය ගැන හිතුව නැත්තේ ඉන කාරණය උන්වහන්සේ සාකච්ඡා කරන ඉතින් මට තන ඔබොහන්සිදැම් මරණය පිළිබඳව බොහොම හිතර දැන ආකාරයෙන් අනේ අපට මරණය කොයි මොහොතේ උදාවේ විත එහෙම කියලා හිතන්නට අපි නොපෙලඹෙන අවස්ථානය වැඩි ඇත්තම කතා කලොත් එම ඔබත් මාත් මේ මරණය ගැන හිතන්න නැහැ මොහතක් කරි ීත්වනම අපි උත්හ දරන්නන්නේ අපිඒ ගැන තමයි හිතන්නේ මරණය අපි වෙත එනවාද කියලා කිමගැන හිතන්න කෙසේවෙත අපිට උමනාවෙන් හිතන්න කෙේවෙතා නිකංව තුළොටන්න නැහැ. යම් දෙයක් යම් තැනකද වඋනාට පස්සේ තාව කාලිකව කට කායකද නැතන් සුළු මහොතකට මරණය පිළිබඳ බයක් ඇතිවෙන එකක බයක්. බය තතිය ග න න ග ිස් වා නා සික හම. ඒ නිසා මේ මේ මරණය ගැන කතා නොකරන වටපිටාවක මරණය පිළිබඳව දිර්ඝ දේශන මාලාවකින් බොහොම අපූරුවට පහදලා දෙනවා මේ අපටවත් අයිති නැති අප ජීවිතයක් තිබ අපටත් අයිතිනැති අප ශරීරයක් තිබෙන්නේ. අපි කොච්චර වැඩ දැම්මත් අප වචන කිය න කොච්චර වැඩදැම්මත් කොච්චර උත්සාහ කළත් අපිට ඕනු විදිහට මේ ජීවිතයේ පවත්වගන්න පුළුවන්ද කියලා ඔබ. දේ නවාග ද හොඳට නෙහි කරන්න තකොට ඔොට හැගේව දනව මරණය ගැන අපි සිියයුතු ආකාර පිට බඳවත් නොවත නැවත හෙදේශනාතෙ ඔබට හිතන්නට ඕමනාවක් ඇතිවේවි. ඒ ොමන ඇති කරගන්නේ අපේ ජීවිතවල වටිනාම අවස්ථාව බෝට පත්වේවි ඒ ීල ද ල්ලෙක් අපි දධර්ම සසාකච්ා ආරම්භ කරමු නැවතවවාරයක් අපේ පූචන වල්‍ල ගොතම ම හන්සේව ිධර්ම සාක ා නෙන් පිග ු ලබන සර ව හන්ස. ඇතරු සහංස දැන් මාකිව්වාගේ කැටවල හාමුරුවත් මාරණය ගැන කියන අත තුර කාල සිතයතු රය පිළිබඳු. ට රාධ හාමුදුරුවත් අපේ සීපත් කරනවා අපි ජැග්‍රයි උපතක් ලබල පරාජිතව මියයනෝ අතර කාලය ගැන මේ අපිට මේ මේ පිළිබඳ කිසි හැඟීමක් නැත්ති ඇයි අප හාමුදුරුවනදැන් මේ මොහොත වන විටත් අපි දැම් මොනව කතා කළත් අපි බලන්නේ තව මොහොතක් කර ජීවත් වෙන්න අපි බලන්නේ කෝයි මොහොතේ හරි මේ යනවායි කියනකට වඩා අපි කොද දදා මොතකර ජීවත් නෙළෙට එහම තනික වැරදත්. අපි තව ජීවත්වන් අපි දැන් අවාසාන වශයනත් ප්‍රර්ථනා කරන නිදුක් නරෝගගේ දීර්ගවශ ලබේවා කිය ප්‍රර්ථනා කරනවා. එතකොට ඒ ප්‍රර්ථනාවම් අපි අතරමන් වෙලා දෙන්නේ. වරු දැන් අපේ ජීතය සමහර වෙලාවට මරණය ගැන මෙිහින් දේශනා කරලා. මේ මොහොතේ හෝ මැරෙන්න්න පුළුවන් කියලා යඔන්න පින් දෙෙනකොට දීර්ඝාශවේවා නිරෝගිසූේවා ගෙනකොට සවාහර ගෙනකොට තර ඇති ඔන්න වීහිලෝදවෙ ග ඒ ප්‍රඥාවන්තයාට විතරයි මේ කියන්න මොකක්ද ඉම්කදදි කියලා තේරෙන්න්නේ කියනගතා විත මෙ මෙතනද අපි හරියට අර උදාහරණින්ක වහොත්තේම රම්ම මේ වැව මැද්දට යන්න ළමයට හාහා ගිලෙයි කියලා කියනෝ වගේ ගිලෙයි එකන්නේ ගිල නවාමන මේ ගිල නවන ගිලේ ඇතුර හරි ඒ වගේ මාගේ මරණය මේ මුොහොතේ හෝ වෙයි කියලා අපි හිතලා අපේ හිතට අර වීරයක් ඇති කරගන්න නමුත් ඒක අවාදයක් ඉදිට අපි දෙනව මේ වෙලා මෙම හිතන්න මෙම කරන්න ඒ කරලා අපි අවසානයේ ආශිරවාධ කරනවා දීර්ගශවේවා දුජාණන්හන්සේල දැන් සමහරේතනවා දේර්ගාශ ප්‍රාර්ථනා කරන එක මුලාවක් බුදුවර මේ මරනයේ මේ මොහොතේ සිද්ධවෙන්න පුළුවන් කියලා දේශනා කරපු උත්තමෝ දේර්ගාශ ප්‍රාර්ථනා කරන්න කියල නෑ කියල සමහර විතන්නයි මට මතක එක අම්ම කෙනෙක් හිටියා ඒ අම්මට ධර්ම දේශනාවක්කහෝ මොහොක දිහරි දෙ අපි එක්ක කතා කරල වන්දින කොට පවා අපිඉතින් පොරුද්ධකට දර්ගාශයවා කියලා කියනවා මේ අම්මට මේක ඇහුුණම නිකං හරි තරහක්යනවා වන්දිනකත් අත ඇරල ද මේ වැැදගෙනඉන් අත්තේ දීර්කාශයකුවගම වදිනක අතා ඇරල්ල නැගටල කියන මට එපා දීර්ගාශ න්දුරණ වහන්ස මාතක මක්හරි රහත් තියද කලානු තර යම්ම කියන්නේ එයාට දීර්ගාශ පාර්ථනා කරන්න එපා දර්ගාශ පතනවා කියන්නේ මුලාවක් ඒක ලෝබයක් එයා එහම එයාගේ මනසේ හිතන්නේ ඩ යාහින මේක ලෝබයක් මේක මුලාවක් දීර්ගාශ පතනක දීර්ගාශන මට මේ මොහොතිම මැරෙන්ඩයි ඕනෙ කෙනවා දවට යාහිත්තනවා අර මේකේ කියපු උපමාත්ත ගලපගෙන මේ උඩට ගන් හුස් මරල්ලේ යටට හෙලදදි මැරෙන්න්නයි මටන ඕනේ තවත්මන් මේ ජීවිතයේ සංසාරය ජීවත්ව වී ඉන්න එක බොරු වැඩා මුලාවක් සමටන දර්ගාශ එපා ඔබට මතක ඇති අභිවාදන සීලිස්ස කියන ගාථාව දේශනා කරේ වෙන කවරුුවත්නය බුදුරජන්හන්සේමයි බිවාදන සීලිස නි්චංන් දධහපචායනෝ චත්තාරුව ධම්මා වැඩ්ඩන්ති ආයු වන්නෝ සුකම් බල ආවෂයි වර්ණයයි සැපැයි බලයයි වැඩනොයකු ගුණ ඇති වැඩිහිටි උතුමන්ට වන්දනාමාන කරමින් සත්කාර කරනකොටතකට ඇතරම ඔය ාතාව දේශනා කරන්න වෙච්ච සිද්ධිය පවබට මතක ඇති කියලා හිතනවා අ එක්තරා පුංචි දරුවයකුට යක්ෂයෙක් යම් විදිකට මේ ඔව බලපෑමක් කලති කරනවා මේ ජීවිතය අහිමි කරන්න දවස් හතකින් හිපදිල ඉපදිච දවසින්පසේ දවස් හතාක් ගවන තැන එතවට මේ දරුවාගේ ජීවිත මේ දවස් හතකින් මේ යක්ෂයාගේ ග්‍රහණයට ලක්වෙන හින්දා එතනදී මේ ආවිෂ නැති බව දකිනවා මේ දරුවගේ තාත්තගේ යාළුවෙක් ඒ යාලුව කවුරුවත් නෙේ ඇතටම මේ දරුවගේ තාත්තාසිවරු අරපු කෙනෙක් වගේ තපස් ජීවිතය අතැරිය කෙරින් එට කැලෙ තපස් රැකගෙන හිඳල තපස් ජීත අතැරලා යාළුව කියලකිවේ තමන්ඒක් එකට තපස් ජීවිත රැක්ක තාපසයකන්නවා කාලෙ එකට හිටපු තාපසයන්ගේ දැන් යාළුවක් එතට එයා කැලේ අර එනක භහනා කරගෙන ඉන්නේ දරුවවා යිපතිච්ච ගමන් දරුවත් තරන් ගිය ආශිරවාද ගන්න කියල් අම්මටත් තා වන්දිනකොට තාත් වන්දිනකොට දෙන්නටම දීර්ඝාශයවා කියලා තාපසය ප්‍රාර්ථන කර මේ දරුවා දික්කරලා මතේතියාගෙන මගේ දරුවාට තාශිරවාද කරන්න කිවා නමුත් දරුවා දිහාට අතදික් කලාටත් අ ආ දිර්ගාශයවා කියලකි වෙන මේයට ප්‍රශ්නයක්ක්කාව. ඇයි අපේ නෝනටත් කියලා මටත් කියලා දරුවට කි වෙන ඉටිපස කි මේ දරුවා දවස් හතකිමිය යනෝ. මේ මේ වෙනුවෙන් කළයුතු මක් මට්ට තේරෙන්නේ හැබ කියලලා බුදුරජන්නන් හම්බල බලන්නකිව ඉට පස ුදුරජාසමන ගැනන්ගේ තතාගතයන් වහන්ේ තෙන්දදි. ම්මවන්දිනකොටත් දර්ගාශකෝ තාත්තවන්දිනකොට දිර්ගශයකෝ පුතාට කිවෙනෑ බුදුරජාණන්සිතත් ඒකම ගලා එතකොට මෙදැන් කාරණය කොහොමක් දන්නෝ මෙයා ඇයි ස්වාමිනියෝ බොහන්සිත් අපේ දරුවට දිර්ගාශවා කියන එතිකිෙලහොම කිවා කාරණාව ඊට පසි දවස් හතක් ඒ තාතය ගෙදර පිරිත් කියනව ස්වාමින් වහන්සේලා වඩම්මල එක දිකට දවස් හතම ස්වාමීන් වහන්සේලා එකවහසල පිරිසක් වඩින කොට වසන්නසල පිරිසක් එතන ආඩියනවා එමක දිගට පිරිත් කියනවා එතෝඒ ඒ දවස් හතම ගෙදර ගනිකර දන්සැල වගේ ගිලම් පස පූජ කරනවා පැන් පූජ කරනවා මේ දරුවාට පුද්දුමාක රාශිරවාදයක් ලැබෙන විදියට ගෙදරේ දවස්හත ගෙවුණනි අර ක්ෂයට ඉඩක් ලැබුනෑ ඉති ඒ මොහොතේ දරුවාට දීර්ගාාවෂේටවස බුදුරජාන්ස පෙනවා අවුරුදු සීය ඉක්මවාලා ජීවත්වෙන ආවෂයේ දරුවට ලැබුණ රගයකුම මා මාරකයක් පැන්න වගේ වැඩක් එතකොට එතන දවස් සතේ මාරකය පන්න ගත්තා දැන් ඒ දරුවා කෙරෙහි ආවෂ දෙක්වෙන්න අරකාලයේ පුරාම කරපු ආ බ වර්න්නේය ලැබෙන බලය වැඩින සැපේ ලැබෙන ඒ සියලූ ගුණ ධර්මටික හේතුව වෙන. පින අවශ්‍යයි පින කෙනෙකුගේ දර්ගාශ පහැදිලිම එතකට බුදුරජාණසේ වගේ දීර්ගාෂ ලැබෙන්න මේ පින් කරන්න කියල පින් පෙනනල තියනවා තවත් පෙන්න පුතනත්තමයි චුල්ලකම්මයි බංක කියන සූත්‍රයේ තරයි සූත්‍ර පැහැදිලිෝ පනල තියෙනවා යම් කිසි කෙනෙක් ප්‍රාණගාතය කරනවා නම් එයායට අල්පාවිෂ තියෙන් එතකොට යම් කිසි කෙනෙක් පාණගාතෙන් වැලකිලායි න්නෝනං ඒක ආනිසංස විදියට දීර්ගාශ ලැබෙන න න්හන් දර්ාශ ලබන්න කළයුතු කුසලේපව පෙනනලදුන ප්‍රාණහතන් වලකින්න. ඒඒ ඒ විදිට පෙන්නන්නේ එතකට මේ දීර්ගාෂ ලැබෙනවා කියන එක මේ නරක දෙයක් නම්. දීර්ගාශ ලැබෙනවා කියන එක මේ පාපී දෙයක් නම්. කෙනෙක්ට දීර්ගාශයවා කියල ප්‍රාර්ථනා කරනක ප නරකයින්නම් පාපී නම්. බුුවරු කාදාකා දීර්ගාශ ලබන්න හේතු පෙන්න්න මේ හේතු හදාගන්න මේ විදේ කරන්න කියලා ගාතා කිය කියන්න න ඒක තේරුම් ගන්නුන නිසා දීර්ගාශ ප්‍රාර්ථනා කරනක සහ දීර්ගාශ ලැබෙන විදිට ජීවත්වෙන එක මාස්ක එකක් දාලා තමන් සෞඛ්‍යාරක්ෂිතව මේ වෙලාවෙේ පරිසං වෙලා තමන්ට දීර්ගාශ ලැබෙන තහ සහ තව සමාජයන්න කෙනෙකට දර්ගශ ලබෙන විදිට තමන් පරිසංවෙන එක මේ වෙලාවෙ කළ යුතුයි ඒක මරණය මරණ සතිය වැඩුව කියලා තේකට ගන්නවා ෝ ම මේ වෙලා උනත් මරලෑන් ප ලොයි නිසා මාස් දදා යින් ඩෝන කියලා හිතනවන මරණ සතිවැඩන් ගේල්. දු හන්දරෝකවාගේ මේ උඩර ගන්න හස්මනරල්ල අට හැලන්නකං හොමකපුෙනකු තිට අපි ැක්ක මේ ප්‍රෞෘතිවලදී අතරමගද මේ පොිසිහ මරග යනවා ඔොයායි වෙන කතාවක්ම එකත් කියන එකනදම මෙත්තන සහර හිතනවා උඩ ගන්න හොස්මරල්ල අට හලාලන්න කල මරෙන්න්න පුළුවන් බුදු හන්දුර හෙමයි පෙෙනනලතියෙන මේ ඒනිසා අපිටොයි මාස්දන් දදාව ජීවත්තෙන්න දෙයන්නේ මේ වෙලාමර ඉදන්න ෑන කෞදන්න කියලා හොම හිදරෙන. ඔය ඔයා කියන මනුස්්‍යය විල්ල හක්ව වෙන කතාගයා කියනවා මේ පෞකරපු අයල්ු මැරෙන්ඩ බය. හැරිද පෞකරපු මිනිහ මැරෙන්ඩ බයයි ඒ බයට තමයි ඔ මස්දාගෙන දඟලන්න. අපි ඕන එලාක මැරෙන්න්ඩ ඇැසි.ි පිර ද අපි පවකරල නෑ හිද අපිට බයකුත්නෑ හැ පවකරලා නෑ කියනේ පින්කරල්ලගිලාර්ථයකුත්න නේද පවර දැන් මනුස්්‍යය හිතන්නේ පෞ්කරපු අයට ඉක්මට මරණයනවා. තට පෞ්කරපුවා තමයි පාපි පෞකාරයහම මැරෙනවා හැබැයි මනුසය බෝඩක් පරෝදෘතිම දිගට බැලවන නුසල පෙනේ මේ දේශපාලකව කොත් මැරෙන්න්නේන පාර්ලිමේන්තයෝ හතර පහක් යත්්දකු හෙද මේ වෙනකොට කොරන හැතු වන පොට ැ සෞඛ්‍ය අන්සට මදාලා ඇත් පොසිටියවනා ැයිඒගොල්ල දර්ගක්ශලබල මේ ආ පහුසුවප පත්තේෙන. ඇ. ඉගලෝ අරක්ෂිත සූපත්වයෙනවා. එතකයට දැ මේ පුද්ගලයා මේ ධර්මකරුණක්වගේ පව්පින්ගන කතා කර කර කියනවා පෞකාරයලු මැරෙන්නේ. එතන මේ අහිංසකව මෙතෙක් කොරන හැදිලා මැරිච්ච මේ මිනිස්සුව ඔක්කොම? අකාරයෝ කියල සැලකුවාගෙනීම මේ කෙනාගේ වචනේ ඒමයි ද මෙ අහිංසක මෙ සහර වයෝු දම්ල තාත්තල මරුණ ලා කොරුණු තැට හොඳ මෝදාහරනයක් තම අපි සවහන්ස මීට සතියකට පෙරාතුව නිත්‍රේඩියෝව වැඩ කරපු අපි සහොදරෙක්මිය දුනා කොරුණා ඇදිලා ඕමාන්ට ටේදිී නැතිවුණේ උදාර සම්පත් කියලා උුදු තිස් සටක අපේ මිත්‍රේ මේ අපි ඔහුගේ ජීවිතය දකින්නේ මේ බොහොම පින් දහම් කටයුතු කල නිදත වෙනවා අනුන්ට උපකාර කරනවා අනුන්ට අපි අපි හිතනවට වඩා ඉක්මනින් හිළු දව කරන තින් අපි දකිනවා පින් කලා කියලා එදට පවකාරයක ලැබයි මිය දන ඔ දැන්ගේ දැන් මිනිසු සාමන්‍ය සමාජම කියන මේ පෞකාරයෝ මැරෙන්නෑන කියලා කියනවා හැරිදඒකට ඒකෙන්ම ඉගලට තේරවා වවා ඉගල්ල හිතනවා මේ ඇයි මේ හොඳ මිනිසු මැරෙන් ඉක්මට මේ පෞකාරයෝ තවත් ජීවතවෙන අනනි කියලා ඒ කතාවම කිය කිය අනි පැත්තෙන් තව පිරිසක් කියනවා මේ කොරෝනවවට මැරෙන්නේ පව්කරපුය අපි පෞ් කරලනය නිසා අපිට ඕ දාණ්ඩෝනය ඕවන මේ වරු ආරක්ෂාවන්න කියෙන හැම දේකදිම කියනොන යෝක ඒ කියන්නේ පරිස්සම්වෙන්න ආරක්ෂාවන්න කියල කොතන හරි මොකක්හර කිවෝත් කියනවා අපි එච්චර පව් කරලනය සමහලට අපිතුම අකුණු කොට්නොවෙලාවට මේ අපිට ජවිද විදිට දනුවත්රන කකාලුගුණුතු පරගතු හැ මේ දේල් පරි පරි පාචි කරන්න පලහම වෙන්න දුරකතන සඳි කරගන්න හ කියෙනවාන ඒවාගේ හිකතිපවාගෙන හෙනවා දින්න පව්කර පෙවුන්ට අපිට ඔහවා දින්න තා එදවට මේ හැම්ම දේම වෙන්නේ මරෙන්නේ කොරෝන හැදිල මැරෙන්න්නේ හෙන්ෙනවා දින්නේ ඔක්කොම වෙන්න පවකරපයියට ඒක හින්දා අපි එතැන්ති දකින්නට ඕන දෙයක් මේ සමහරලාවට තමන් මරනානුස්සති වඩන්න ගහිල්ලා තවසාන ඕකුපම ගලපගන්න පුළුව දැ මැරි දැ මැරි දැමැරෙ කියලා නිතර හිතන්නෙ යාට පස හිට පස තෙන පුළුවන් ඉතින් ඔය මාස් කන න දාල කොච්චර පරිසගෙන් හැදුවත් මරනෝන තින් දැ කොහොම ැදැ මරනුව සමරුව හමත් කියෙන. මැරෙන්නවා නං ඉතිං ඒ වෙලාවට අයි මොන මාස්දාං හිටියත් මැරෙන කෙනා මැරෙනෝ. හරි මැරෙන්න්නේ නැත්තාං. මැරෙන්න්න නැත්තං ගලගෙවත් නැරන්නේම මාස්ට නෙමේ මොනවා නොදා මම කොහේ කොහොමේටියත් මැරෙන් නැත්තම් මැරෙන්නේ ඒ පටු ප පටු ප්‍රකාශය කියරන්නේ ඕ ඒ කෙනාට තේරෙන්න්නේ තමන් ආරක්ෂාවනයක තමන්ගේ කතන්ද රටතරන්න ව තමන්ගේ පවුල අය තමන් ඇසුරුක නනිත් අයටත් ඒක බලපාන. මරාගෙන මැරීම ම තම තමන්න්නු මැරී සමහට අනිකා අමරනු ඒ නිසා මේලාවේ අපි දිීර්ගාෂ වෙනුවෙන් කළේ යුතු යම කැත්නම් ඒද එත් කරන්නම එක බුදුරජන් වහන්සේ ගරහා කර බුදයක් නෙමේ මර්වා නුස්සති වඩන්න කියපු බුදුරජන්හන්සේම දීර්ගාශය පිෙනිස කළ යුතු දේ බොහෝ පෙන්නපු තැන්තියෙනනවා භාග්‍යතුන් වහන්සේත් සමහරලාටදැන් ආනන්දුවන්හන්සේටත්තර කල්පයක් ආවශෂ උහන්සට ඒක අආවු්කල්පය මෙම තහන්න හැද පුක්කා ධර්මකාරණාවමය දැම අද දෙපාරක් හෙමෝන ම දේශ ාවත හ ුත්රදග ගගේ ඇැ බදුරජණන් වහන්සේ හිම ඇතම අයිශල්පයක්ක පුන්න කියලා මේ ඒ කල්තාස්හන්සකත් පහදරදෙන් අපට හොමම මේ එතකොට අආයුෂකල්පයක් කියන ඕන තරංකාලය අදතකොට හෙමඉන්න කොහොමද පෝදැෙන් කල්පයක් කියනකොට වරන්න. මේ බදුරජාහන්සක එක සවන්හස නම ගහන වාමි මේ කල්පෙට කොච්චට කාලයක් තියෙනවාද ඒ වෙලා බුදුරජාසික කියන කල්පෙට අවුරුදු ච්චරයි කියල කියන්න බෑ කියලා ට ස්වාමිනි කල්පෙට උපමාවක්තිය කියන්න පුලන්දි කියලා හන කොච්චර කල්ද කියලා තේරුම් ගන්න කල්පයක් තරවා මේක ප්‍රසිද්ධයි අපි විධ විදිට මේ උපමාව තේරුම් අරගෙන කතා කරනවා සතියන දැන් හිතන්න හැතැම්ම හතක් දිග හතැම් හතක්කුස හැතැම හතක් පලල විශාල ගල් පරුවතයක් තියනවා එතකොට මේ ගල් පරුවති දැන් හැතැම් හත දික උස පල කිවට පසේ හිතාගන්න බෑ උ උසපවා කොච්චරු සද කියලා මේ ම සැපුම් දාසයන් එතකොට වරුණ දැන් සාමාන්‍යෙන් ගලක් කියන එක කලු ගලක් කියන එක අපින් අපේනි සමාජගත පවිච්ව න දිහට ැලොත් මිරිස් කල මිරිස් ගලක් ගෙවෙනවා නිසාමාන්‍ය කාලයයක් යනකට ි කරන්න තකෙන් ගවෙන වැඩීම හොඳ ට් එක ය මිස් ගල කාලයක් නොට හොඳට පාචකරු මිස්ක තිනවා ල ගහහිලා තියනවා එතකොට බුදුරජාන්න්ස පෙනනවා මේ මිරිස් ගල මිරිස්ගල්නය යර හැතැම්ම හතක් ුසත් දික පරල ගල්ලඟට කවුරු හරි කෙනෙක් කෙනවා මෙසිනිදු රැදි කෑල්ලකු තරගෙන මාස්ක එකක් වගේ කරංාවකින් සිනිදුරෙද්ද අරගෙන ඇවිල්ලා මෙහෙම ගලට තියලා එක වතාව කොහොම පිරිනැදලා ගන්න ඒකින් කියන මුළු ගලම පිරි මදිනවා කියලා නැමි නවේ ම ඉන්න සිනිදුරෙද්දකින් මේ ගලවටේ හැම තනම පිරි මැ ැදයන්න බෑේ කරද ක කියෑල්ලක් මේ ගලට තියලා එක සැරයක් ඔහුම පිහ ජතයේ තිය උසප්‍රමාණයෙන් අරගෙන පිදල් දැම් පල ඕ අර සබං සමහර දැන්වීම් තියන්නේ මේ කුණු දූවිලි පැල්ලන් යවන භාජනවල මෙහිමක පර එක සැරයක් පිහලගන්න එකයි පිහින්නේ ඊටස අතුරට ඇල්ලුවට පස්ේ මුුණු බානෙන් පිරිදු වෙලවා ඒවගේ අල්ලක් වගේ භාජනය මේකේත් අරවගේ එකක් පිහල ගන්නවා යවන සයනවා. ආය ඊළඟවතාවේ අවුරුදු සීයකට පස්සේ තව එක් කෙනෙක් ෙනවා. එත් ඔය දේම කරන රදි ඇල්ල කරගල් එකැනේ යගේ ඊළඟ පරම්පට තාත් වයාගේ පුතා වෙන්නපේම් එතකට ආයිත් සීයකින් කෙනෙක් නවා ආයත්ත ඔයුදියටම එක වතාව පිහ යනවා ආයිත් සයකින්ගෙනවා ඔහො මොහොම සීයකට එකක් කෙනෙක් එක සැරයක් විතරක් සින්නේ ඉදුරෙද්දකින් පිහැල්ලා පිහැලා පිහැලා. හොමගෙහින් කවදා හරිකාලෙක අර ගල පොල්ලොව මට්ටමට ගෙවිලයනවාද ඊට වැඩිකාලයක්ක නොයකනෝ කල්පයක් වරවෙන් කල්පයක් කිවරවෙන් ඊටත් වඩා අක්කාලයක් දැන් ඔබ හිතන්න අවුරුදු සීයේ කතාවත් පැත්තකින් දාලා සිනිදු රෙද්දත් පැත්තකින් දාලා. එකසැරයක් පිහිකත් පැත්තකින් දාලා. අපි අ මිරිස් කලේ කතාවගත්තත්හෙම ඉස්සර අම්මල මිරිස් කලෙන් දවස පුරාමතුල්ල තුළල ඉන්නේෑන? ඕක මොනහරේ පොල්සම්බලයක් හදාගන්න හරි මොනොහරි දේකදි තමයි මේ ගලේ තවත් ගලකින් අතුල්ල ඇතුල ගලකින් ගලක් අතුළ ගලකින් ගලක් අතුළු හැබ එක එක එල්ලේ කෙලෙම්ම ගලට ගල මුහුව නොනෙමේ ඒ අතර මැදට මිරි හෝමොනොව හෝ මේ එක්ක තමයි මේක ඇතිල්ලෙ හරි එහෙම වෙලත් අර ගල ගෙවෙනවා දවස ගානය අතුලල අතුල්ලලා. දවස ගානෙන්ම තවත් ගලකින් අතුලල අතුල්ල අතුලා ජීවිත කාලෙමේ යම්මගේ ඒ වැෑමෙන් අර ගල්ට ගල ගෙවල දානන්න පුළන්ගෙනේ අංගලක් හොයිට අඩු පඩ ානක් ව ගෙනදර පාවිච සමහරේ ගල්තයන පරම්පා ගණන් ගෙවිලෝයි ද මේව ෝග්‍රති පරම්පරාගන කෙනෙකුගේ ජීවිත කාලෙම ගලකින් ගල අතුළලත් මේ අංගලකට අඩු කාල ගානනතමයි ගෙවෙන් . ඔබ හිතන්නවරුණ ඒත් එකසැරයක් ගලට ගල අද දවස එක සැරයක් ඇතුළව මෙම එක සැරයක් පිරිිමැදල ගත්තා ඒත් එක සැර පිරිමැදල ගත පෙේදත් එක සැරයක් පිරිිමඳද ගත හම කකාරනම් ඔච්චරවත්දග වෙන්නේ මේක මේ අතුල්ල අතුළල අතුරල වෙලාන එතවට සමට උදේ උදේකෑමට දවල් කෑමට රැෑකෑමට ඔහොම වාර දෙකක් තුනක් අතුල්ලනවා ගලර බට ති බෙන්නේ හමෝනි කල එහෙම එකේ ඒගල එහෙම නං අපි හිතමු සිනිදුරෙදිකෑඇල්ලකින් එකක් වතාවක් අවුරුදු සීකට සැරයා මැදල හැතැම්ම හතක් ුස හැම්ම හතත් දික හැම හත් පල මහ කොටු ගලක් පොලොව මට්ටමට ගෙවන්න කොහොම කාලයක් යයිද කියන්න කල්පය කියන එක ඊටත් වැඩිීනම් ඊටත් වැඩි රි ඉතවට අපි හිතම කල්පයක් එච්චර කාලයක් යනට බුදුරජන්නසි පෙන්නන්නේ ගේ කල්ප ගාන දැ මේ බුදුවරු පහල වෙද්දී සමහල්ලට විපස බුදුරජන්හසකින් පස එකේ බුදුරජන්හස පහල එනකොට අරවගේ කාල හැටක් ගිහින් තියෙනවා කිසි බුදු කෙනෙක් නෑ බුදුර නැති කාල ස්සම බුදු කෙනෙක් නැතුව ඔගේ හැටක් ගෙල්ලා දැන් අපේ අවුරුදු දාහකට අරයෙම් බැලෝොත්තේම දවතාවන පියලතින් දෙදාහකට විසි වතාව ුදුජාන්ස පිරිණවම්පාල අර ගල තාම ඒම ගලක්තියනොනං එවිදිට මදිනවානං එකසරේගානේ අප වැලුවත් එහෙම අපේ බුදුරජාන්සි පිරිණවම්පාල මේ වෙනකොට තාම තිස්වතාවක් පිහලනේ ගල ද තාම තිහත් තිස් දෙන කැවල පිහලනෑන. මෙහෙම වාර තිහ පියලන හැබැ අප අම්ම කෙනක් මිරිස් ගලේ මිරිස් සතුල්ලනකොට තිස්වාරකට වැඩිය දවසට දට වසට ඇ හ මේ අවරුදු දෙදස් ාන ගකිහි බුදු කෙනෙ පිරම් පාල මේ වෙනකංමත් සිතුර වෙද්දක එක වතාගනෙ තිහක් පිහල නෑ ඇතිස්වාරය ඔබ හිතන් එතකොට ඒ ගලම් පොලව මට්ටමට ගේනෝගේ කාල හැටක් යනකම්ම ඊටත් වඩ වැඩ කාල හැටක් යනකම් බුදු කෙනක් නෑ කියනකොට කොහම බුද්සෝන්න කාලා කියන එතකට ඔන්න හොම කල්පගෙන විස්තර කරනවා. එතකොට දැන් අපිට පේනෝ මේ පණබන්න සූතක්‍රති බුදුරජන් වහන්සේ තැන ආනන්ද වන්හසට දාශය වතා තැනක එක තැනගෙන මේ දාසේ තැනකද කියනවා ආනන්ද තතාගතැන් වහන්සේලාට ආ ආආයි්කල් ආර්ශකින වචනක එකැල්ල එතන කතා කරන්නේ තන කෙනකිීම කල්පයක් වැඩඉන්න පුළුව තතාගෙතන් වහසලට සතර යුරදිපාද වඩපු නිසා එහමයි. චන්ද විරී චිත්තව මන්සාහ කියන මේ සතර රිර්ධිපාදයන් වහන්සේලාවැඩල තියනවා ඒනිසාන් වහසලට කල්පයක් වැඩඉන්න පුළුවන් කියනු ආනන්සහසවේ ඒ අවස්ථා දාසේදිම මාරය විසින් වහගන්නවා. ඒ වචන පිට කරන්න දෙන්නේ. ඕක කල්පය කියලා කියන්නේ රකිියපු ගල පොලෝට ගවෙන මට්ටම නෙමයි. ඒ කල්ප තියනවා විධ කල්පෝරග තියනවා තන ආයුෂ්කල්ප කියල කල්පයක් තිෙනවා එතන කියන්නේ. ඒ කාලයේ තුළේ යුගය තුළ මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන උපරිමාශනමි සාමාන්‍යශනමේ උපරිමාවිශය සාමාන්‍ය අෂ්‍ය කියනෙ එක තමයි සාමානයෙන් අපි මේ ආයපේක්ෂණය ක ලි කියෙන වුරදු හැත්තය යි ලංකාේ හැටේ එකයි ඒ ඇවිල් උපරිමමාශනමේ අයු අපේක්ෂාව කියන උපරිමාශ අගයක් හෝ එක උපරිමාශනය දැන් බුද්ධකාලදී උපරිවාශ තමයි අවුදු එක්සි විස්ස. සාමාන්‍යවශ්‍ය බදුරජා සෝටපෙෙන්න සීය. එතකට උපරිමාශ හැම කෙනගින් බලාපොරොත්තු වෙන්න ඕනම කෙනෙක් සාමානයෙන් බලපපුරදන සී තට බුද්කාල තිබ ආයපේක්ෂාව සීය දැන් අදවනකට ආයුපේක්ෂාව හිත හැත්ත ගනගද වෙද වෙලා තිෙ උපරිමමාවෂ අනුගාන සීයට ගහිල්ලදැන්. එදා එකසේ විස්ස එතර බුදුරජාන්හසට වෙලා ආනංසවනිස අරාධන කලා නං එක ධර්මතාවයක්ම අආරධන කරන්න ඕන එම කලා නං සර දිරි පාද වඩ පුත් මක්නි වුරුදු එක්සි විසක් වැඩ නත එකක අවරදු හතළලයක් තව ධර්ම හන්න තිබා හ පාල විතනවර එතකොට මේ ආවිශ්කල්පෙ කියන එක සමහරලාට අපිමර්තමානිකත්තට පසය අපිට අවරුදු සීය වගේ තමයි උපරි මාර්ශතයන ඉති මේ කාලේ ආවිුෂ සීයක් ජීවත්වෙන නම් එක්කො පෙර අර කියපුූ මේ ප්‍රාණගා හතාදීම් වැලකච පුුණෙ කුස විපාගතේෙනනවා. ඒ දැන් එතන හරිදන්නන්නේ හොඳයි ඔබහ ල් කියිය එකක දැඟගේ පින්න කුසලය එතකොට ඔය පංචසීල ආදී කො ත්තු සස් ගුණ ධර්මයන් වැඩීම තුළද. පෙරබදුවරුන්ගේ ආවිශ්‍ය පිළිබඳගණනය කිරීමදී. අවුරුදු හැට දහස් හතලස් දහසම ආදෝශයෙන් සාකච්චා කරනවා. ඒකඒ ආයු්කල්පෙන එක තමයි කියන්නේ දැන් මේ කාලය ඔන්න සීය වෙලා. බුද්ධ කාලකසි විස්ස. ඇතැම් කාල ඉතවට මේක දැන් අසුවදහ කාල තියනවා ලක්ෂක ආවශෂ්‍ය ලක්ෂේ කාලය තියනවා මිනිසුන්ගේ ආවශ්‍ය කාලෙන් කාලට මෙහම බැහැගෙන බැහැගෙනෙනවා මෙහම ගිහිල්ල අනාගත වශ්‍ය දහයට බයිනක ඉතවට ඒ කියන කාලනට ආවිශ්කල්පයක් කියන්නේ අවුරුදු දය දහන්වර ඒක ඊට පසේ ආය නගින්න ගන්නවා ආයි අසූදාහ දක්වා නගින් එක නැගෙන 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 එනකොට අසූදාහ නගනකොට තම මෛත්‍ර බදුරජන්නස පහලවෙනි.කද දැන්ටව මෛත්‍ර ුදුහාහදුරගෙන පපේක්ෂාවගන්නන මේ දහයට බැහැලා යි අසුූදාහට නැක්ගම මෛත්‍ර බුදුරජන්න්නසු පහලවෙ කල්පයගේ ත මේ අවරදු පන්දහකින් විතර නෙමේ.ය ඒ හිතන්න දැන්. බුරජන්හන්සේ වැඩහිටපු කාලය එකසී විස්ස මේ වෙනකොට සීයට විතර බැස්සනම් සියයට අනුවටතර බැස්සනම් දිදාශයිසිය කොයි කාලත් ඕ බහින එකට වඩා කල්්‍යනෝ නගන්න හැරි බහින්නේ එන්නන්න අකුසල් වැඩිකමත්ක් එතකොට මේක දැන් ආශ්‍ය දහයට බහින්න තව බොහ කාලයක් යනවා එතකට එකන මනුෂ්‍යයාන වැඩිපුර ම අකුසලට බර විචායි වෙචාය එතර මේක දහයට බහින්න මේ ගෙවිච්ච කාල්ට වැඩිය තව ගඩක්න මේ දැනටම ගෙවිලා තියන බැල වැට පස්සේ අවරුදු දෙදස් ාන තුළ අවුරුදු විශසක තියක අතරගානන්නේ විස්සක තියක අතරගානක් ගෙවිච්ච එක තව බහින්න තියෙනවා එතකට මෙහෙම ගිහිල්ලා අ තවුරුදු හැටක් විතර බහින්න තිය හරි එතකොට අන්දයකෙත් කෑලිනෑ දහය ව දහයට බහ තවුරුදු පන්දහක් ගහිලවත් දහයට බහිනවාද කියෙන එකෙන අපිට ගනං හ දන්න බෑ මොකද ඒක සාපේක්ෂෝ වෙනස් වෙන මේ ආපුරටාවටම යනවානෙමි ඒක මිනිකට ඒකට හේතුවන්නේ මොකද අකුසලිද විෂම ලෝබයයි අධර්ම රාග්‍යයි කියනවා මේ කාලි තුළ එක ඒක කාලෙට ඒක ස වැඩිවෙන්න බලපාන කුසල් අකුසල් වර්ග තියෙන එතර මේක දහයට බහින්න බලපාන විසම ලෝබය අධර්මරාගේ කියන දෙක බලවත් මේ ඒ දෙක බලවත් එන්න බලවත්වෙන්න අරග ඉක්මන් ගන ඒ බහින එක එතකට වරුණ ඕක ොත්තනින් පස්සේ එතනින් එහට නගෙන් එපෑදැන් අසූ දහට එදට පොහිතන්න දෙමේ අුදු දස්ගාන ගිහින් විස්සක් බැලත් තිහා විසත් හහා බැර ඕ කොහොම අරක කරලත් ඕ වැ නරක වෙලා එතර මේක ගුණයෙන් වැඩෙන්න්න 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 තමයි අවෂ වැඩ අස්සූ දහකට නගෙනකොට ඒගැන ඒකාලයට උපදින මිනිස්සු අවුරුදු වසයෙන් ජීවත්වන අවුරුදු අසූදහ සූදහක් ගිලතා මැරෙන් තරඔ ඔබට හිතෙන්න පුොලො මේ උදේ උදේ නොරැෙන් උදේනොරැන මේ පැවි න්න ඒන මේ පැවිසට ස්ට්‍රේද කියන්න නෑ නෑන මේකම තමයි මේ ගෙවෙන විදිටම දවස කිෙවමින් අවුරුදු අසූදහා එතකොට ඒ අසූදහක්්‍ය ආවෂ එන මට්ට මෙෙන කාලෙතමයි සංක කියන සක්විති රජ්ජුරුවයි මේ මෛත්‍රී බුදුරජන්හන්සේ පහළ වෙන්නේ. ඉතින් එතකට. ලේසි පහසුකාලන්නන්නේ මෙතේ බුදු දැකිනව දකින්නල ේවාගය යන ගම නවන තිරිසගතාත් මල ඉතරක්කි පුදුවත් කොච්චරාත්ම ගාන උපදින්නවේද තිරිසංගත සත්තුවවිියයටට බ හම දව ෝකවල ආවිශෂ්කාලයටි වැඩිය දිර්ගයි නිර්ස අස්ථාවම ඒ තමයි වරුණ දැන් ඔයක් ය තරම් මහා කාල පරිච්චේදයක් ගත වෙනකොට දිව්‍යලෝකයේ තියෙන උපරිම ආශ්‍ය තියන දිව්‍යලෝකයක් තුමයි පරණමි ස්වාසේගෙන ඒක ඇන්නේ මනුස්සලෝකින් ආවිශ්‍ය අවුරුදු මිනිස්ලෝකයේ දවස් වලින් ගත්තු දවස් දාහක්ගැන්නේ අවුරුදදු වසයෙන් ගත්ත අවුරුදු දාහක් අවුරුදහත් ඒදි මිස්ලෝකයේ පරමිත වසවති ලෝකට එක දවස එක දස මනිස්ලෝකය අවුදු දාහක් පරණමිතවවත එක දවස එතකොට තාම දවස් තුනක් ගෙවිලනේ පරණිමිත වසවත් ඉන්නයට බුදුරජන්හන්ස පිරනවම් පාල මෙහෙ. යාලට දස්තුරන්න ඒගොලන්ග විශ් තකොට පරි නිමිත වසවත් ඉන්න දෙවියන්ට මෛත්‍රබුදු හාමුදුරුව ඇතක් නෑ ඔ ඒක තමයිද අපි මෙතන ද අවුරුදු පන්දාහකින් ගනන් හැදු නමු අවුරුදු කී දස දහස් ගානක් අවුරුදු තව ලක්ෂයක් ඇයිද කොච්චරක්යනවාද කියලා අපට කියන්න බෑනෑ රසුදා වෙනකොට එතකට ඔය ඔබ ත නව පරිණමිත වසවත් න්න ඇ ප නිමිතවසවත්ව තක හැබැයි බ්‍රහ්මණ තාලයේ ඊට වටා ආශව දීර්ගයි ම දැන් ඔය කියන කාරණය සිද්ධ වෙන්න පුළුවන් සමහරයට පරණමිත වසවත්යේ ඒ ආවිශ්‍යවලින් එතරත් අපි දන්න මෙතන සූධහනගෙන කාලය කොච්චරද කිය අපිට කියන්න බැරි සාපේක්ෂ වෙනස්සෙන දෙන්න හැබැයි බ්‍රක්්ම ලෝකන්න ඇැම් බ්‍රහ්මීන්ට මේ බැරිදින්න නෙමි දැනටත් සුද්දාවාසෙන්න්න බ්‍රක්්මයෝ විපස්සේ බුදුරජාන්සකගේ කල්පසී කල්ම මේය අවුරුදුදදා කල්පස ඊකට බොඩ හිටපු විවාස බදුරජාන්සේ තැහට දෙකලා. සිකී බුදුරජාන්සේ තැහට දෙකලා. වෙස්බ බුදුරජාන්නසේ හැට දකලා කකුසඳ බදුරජන්සේ හට දැකලා කෝනාර්ගමන බුදුරජනසත හැට දැකලා කාශපපු බුදුරජන්සේත හට දකලා ගෞතම බුදුරජන්සේවත හැට දැකපු එක ජීවිතයක් ඇතුලේ මේ බුදුවරු හත්නමම හැට දැකපු බ්‍රහ්මයෝ තාමඉන්නව බ්‍රහකො ලෝගයේ සුද්දාවාසේ එතො ඒගොන්න මෛත්‍ර බදුරජන්සයහකි නකෙනක චට දැන්නෙන එතට එඒ අපි උත්සාහ කළො එතෙන්ට තියන්න අනාගම වියනවන් ඔන්න අවස්ථාවත් වීද හනාගමය නවනේ මෛත්‍රී බුදුරජාන්නසේ තැහට දකින පුල ඒක තම අරෙක සයිහන්ස නකට අනාගාමයලා බ්‍රහමලෝකයන් ආසාාවක්කාවනි ඇර අසූචි පොඩ තිබත් ගොඩ තිබත් ගඳ ගදයිනද කියලලා බදුරජන සේමයි ඒෝ ඒත් බ්‍රක්්මයට හිත්තුේ ඒස්වාමිනහස ට තුන ්‍රහ්මාත්මකට කියලලා බුදුර කීපනම බලම ඉතුරටික පිරනියම් පාන් එකන්නේ අනාගවෙල හිටියේ අරහත්වයට හිත දුන්නේ වහත් වනටික කරන්න කලින් බුදුර කීප නමක්ම හැට දැගන්න එම එකක් ඔන්න අර එක අනාගම තත්වය දහම තන්හාාවකින කෙනවා අනිවාරෙන් කාමරාගි විතර න නැත්තිේ රූපරාගගේ අරෝපරාගෙ තියනවා කාමරාග කාමයන් කෙරෙහි තියනවා විසාල් මේ කාමලෝකයේ රූප සබ්දාද දවලොට තිනර ඇල්ම විතරයි නැත නැතු රාගේ දුරු කරලනෑ පරිපූර්ණු රාගක් ෂයවෙන්නේ අරහත්වේ දින ඒ අනාගාමිකෙන රාගේ දුර කරලන මේ කාමරාගි විතර දුරු කරල තිෙන්නේ. අනිති ොද හොඳ අවස්ථාවක් තිෙන්නේ දහ මුත්සාහ කරන ඕන බ්‍රහ්මතලයකටත් ඇන්න අනාගාමි වෙන්න ඕන. අපි හාමුදුර මේ අරමේ ශරීරය ලෝකයක් කියපු කතාව අවහන්සේ දේශනාාව වි අර පනුවන් පිඳ සිහිපත් කර මංගේ අත්දැකීමකුත්තියන මේ අපි පැත්තඔය ඉන්න පැත්ති එක්තර කාන්තාවකට ිය ඩිය රෝගයා ඇතෙන දී වැඩිය රෝගය හැතිලා ඒ කාන්තාවනයන් දුපත් පවුලක කාන්තාව ඒ කාතාව කකුලේ තුවාලයක් ඇතිවෙලා මේ තුවාලි හුමහක් බවට පත් වෙලා පොළංගු පැටවඋදාන මටමට පත් වෙලා දීබ තමන්ග කකුලේ හුමහක් ලෙස හැදිලා හම හැරිලා පොළංගි ඒ ඇතුළ ජීවත් වෙලා පැටවුදාලා පැටවදාල ඉලියටනක මේ කාන්තාව දන්නේ තමන්ගුම ආහාර්ටරගෙන ඉති මේ මට මතක්ුණේ ඔවහන්සේ මේ කාරණාව කියනකොට අනිති අපේ කොතනකද ඉන්න කියල මේ අපේ 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 අපි ගැන ඕොන වගේ මාන්‍යයකද ඉන්න කියලා ඇතම අප හන්තරන අපේ දැන් ද ජීවත්වලා ඉන්නකට ඔය පනුව කියන කාරනාවේදී අපිට පේනවා අඩු ඉන්නේ මැරුණා ැබැයි අපගේ ඉන්න පනු අපි දික්මට පේනවානි ඒ කැනෙ ජීව අත්තක මොක්කරදයක් වෙන වාන්න වරුණ අපිට ශරීරීන්න පණුවන්ගත් පණුව වර්ග සාමාන්‍ය වෛද්‍යවරු අසුවක් කුලාසුවක් මන් දන්නේ හොයාගෙන තියෙනද කියලා විසිධ මාර්ගය අසුවක් පෙන්වා බුදු දේශනාවලත් පෙනනව පණුව වර්ග ගැන හැබැයි සමහර වෛද්‍යවරු තැනුවත් මට එක්තර වෛදරෙක් කියා කියලදන පනුවර්ග පහක් ගැන් මේන්න ඕ එක ශලරේ ශරිරේන්න ලො මහහා දැවන්ත පනුව ඉන්න අරුණ අපි දන්නතිනාටව අපි පු ිෙත් බොල්න්නි ඕ ලක පනුව ඉන්න පනුවර්ග පහක්කේ තැන්දිීමට තරම් කලද හැබේ පණුකුල අසුවක් ගැනම ඔවන් මන්දැනය හොයා ගෙන තිෙනැති කියර දැන් අර විසිදුමාරක පෙන්නපුූ එතැනති පෙන්න පැහැදිලිව මේ සිවියපවා සිවිය කන පනුව ඉන්න සමකන පනුව ඉන්න මස් කන පන ඇයට කන පනුන්න එයටමිදුලු කන පනුවඉන්න එතකට ඔය ඔය සියලු පණුවන් ගැන පරේෂණයක් මේ වෙනකොටහෙම වෙලා කියලා අපිට විශ්වාස කරන්න බෑච්චරට පුකුල එක ගැන පණුවෝ අසුවනය පණු කුල අසුව කුලවල සියගාණිටයොත්තේම එදකොට තව අසුදාහකින්නවා ඒ වගේ එතකොට මෙතන මේ ශරීරයේ ආවිශ්‍ය වඋණුසුම විඤ්ඥාණේ සම්පර්ණ බැහැරවනාට පස්සේ කෑමක් පිළිුණු නාට පස්සේ බලන්න කෝ දැ කෑ හොඳට තියන කොට තියන ස්වභාාවෙන මේ පිල්නු උුණගමන් එතරන ඔන්න සංසේදජවසෙන් පණුවන් හර කෑම එකේම හටගන්න දැන් සමහර මේ කණබොන කෑම විකුණන්න තියනෙ වැය ඔබ දැකළ ඇති ඒක අවුරුද්දක් සමහරලාට කෑම එක තියාගන්න පුළුවන් කියලා කල්ලකුත්තුවීම එදදින තිය අවරුදු දෙක් එහෙමති ඒ දිනගාන පැන්නට පස්සේ ඒ කෑමවලට ඔය අපි කන යෝගටන් එහැම එක ඇතුළම ඔබ දෙැකලා ඇති පනුවන් උපදිනෝ සංසේදජ වසෙන් උපදින පනුව විත්තර ඇතුලගෙන පණුව නෙමි සමහලට කිරිහට්ටිය මේ හොදදට කට ගැට ගහලා මොකෙකුටත්ගිහිලා බිත්තර දාන්න ඔෝවට ඉඩක් නැතිවන විදිහට හොන්තට කටකට හලා වහලම තිබුණත් ඒ කිරිහට්ටියේ බලාගන්න පුළුවන් කල් පැනල කාලි ගියාට පසේ ඇතුලි පනූගහන විදිී ඒ වගේ තයි මේ කයත්වරුණ මේ මේ ආදාහනය නොකර තිබුණුත් බෝමදානිකළොත්හෙම මේ කය මුළු පනුවන්කින් ඉත්තිරිලා යනු ඔබ එම දැකල තියෙනද පනුවන්කින් ඉතිරිලාගේපු මලකුණු මලකු සැබයින්ද කරන රූපවල වීඩියෝල රැකරතියන මට සහලට එම දකිල්ලවිච් අවස්ථා තියෙනවා එකන්නේ එක්තරා ආරන්නිසේනාසනයකට ඒ මරත සරීරය බාරදින්න සම්පූර්ණ කැමැත්ත ලිප ප්‍රකාශ කරලම කෙනෙක් ැල්ලක් තිබුණා අනුරාධපුර පැත්තිය ආරන්න එක ඒ යාමට හැබැයි අදගම ලබෙන පුංචිම කාලෙ කොඩක් පොඩි ඇතුමක් ඒ පන්සල් ඒ ආරන්න සේනාසනයම දායක මහත්තේ පනුව උතුරලා ඒගේදැ මුරත සාරයට භාවනා කරන්න තම ස වන්සල්ලට තියල තියෙ වීදුරු පෙටි ඇතුල දා සුේ වැඩන්න ඔ අසුබේ වඩන් පනුව මුලු සරීරය පුරාම නලියනවා ඇස්වලද මේ ඔක්කොම උතුරල ඉදිමිලානේ මෙහැම තැනම නලියනවා දැන්. ඇස්වල කංවල නාහායේ කටේ හැම තැන කටත්තැල්ලා හැම්මත් තැනම පණෝ නලියන විදිිය බැලුවම ඇතුලේ තන්න කර පණුවන්ගෙන්ම පිරිලා එකනෙම පිටි හපු පනුව නෙමේ වීදුර පටියක් ඇතුළෙ තියනෙම විදුරු පෙටියක් ඇතුළේ නිසා මතක යන්න කිරිහට්ටියයක යෝග්ට ක පනුව උතුරලා ගහනාව විතා මේ අපි උත්සගෙනවේ ඉන්න කල්ලා ඇඳදුම් අන්දගෙන එක මේ ආශ උුසුම විංානය බැහරුණ ගමන් මේක තනිකර පණු හැලියක් වෙනෝ දැන් එතකොට ඔතන ඒ පකන පණුවෝ අතර මැරුණ කෙන ඉන්නත් බැරිද. වියහැකි මාර්වාශනයක් වියහැකි එක අපි වෙන විඥානයෙන් බැහරවුුණට පස්සේ ආය අතරත් නෑ. ඒ සරීරයම කාලදාන්න පුලුවන් හොනේ. ඒ බාාව සසරක්න මේක? ඉතින් ඒ එක හිදා අර මරණ ගැන හැමතිස්සම හිතන්නේ මේක වෙන සතයකගේ ගොදුරක් වෙලා ඕනු හොතක මගේ ජීවිතය හැරෙන පුළුවන් එකත් හිතන්න හැමවෙලායිම මරණනා නුස්සතිය අද පියවර දෙකක් අදගතාරිය අපි ඊළංග සතතිය කතාරුම් ඉදිරි කරුණ හොඳස අපිදැ කොරුණා වසංගතය ලංකාවි ව්‍යප්තවීම කෙසේ වෙතත් දැන් අපි ඒ සියලු දේවල් එක් ජනජීවිතය තුරු වෙලා තිබෙන ආරක්ෂාවට ප්‍රමුකතාවේදී සමනුත්තා රක්ෂාවවෙල අන්න අය වතා රක්ෂා කරගෙන කටයතු කරන්න මාජකට අපි ඇවිල්ල තිබෙන්නේ. අපට තාමත් ඉඩකඩක් නැතිද බවන්් පැලස් තුළේම් කටයුත්ත කන මුලපුරන්න නැතම් බවුන් පැලස්ස මේේවන විටමොගේ අනාගතයේ පිරිිබඳව පිගරු පත්සක සේනමද. මගින් ඊයේ දවසේ අප නෙලිගලේ ස්වාමීන්හන්සේගේ ජන්මදිනේ ද අප මේවෙලා වැැපේ සිතන තසු පොහන හැ මෝටම සීපත් කරන. නිෙලිග හාමුදුරෝ යන දර්ගවශ ලබන්න ඕන ස්ම්න්හසටමක් නිරටේ මහා සම්පතා පවහන්සේට මේලලා දීර්ගාවශ ප්‍රාර්ථනා කරනවා යළිත් සිති තසපුතුල මේ ඒ වෙලාවෙ අපේ පින්කමදිත් මුණ ගැහුණ මේ නතාා ඉතින් ප්‍රාන විදාක් මුලධාරත්තුන ඇතුම මයික සාකච්ා කරා මේ කොහොමද පි වැඩසටහ ඉදිරේ කෙරෙන කියලා ඇත්තටම දැන් මේ අප මොහොතකට මුණ ගෙහල යන පංකමක වගේ නෙමෙයි නේවාසිකව නවතින ආතනයක්ින්ද තම අපට ප්‍රබලෝ බලපෑවේ බවන් පලෙස නවතින එක ඉතිං නොහුරු රෝගී තත්ත්වය මේ තිබුණේ ඔව එකන්න මිනිස්සු අතර මේ කැමැත්තන හැ ල්ල තව කෙනෙක් එක කාමරයට ඉන්න ඕනේ එතකොට නමුත් දැන් බොහෝ දෙනකුට යම් කිසි විදිියකට අර මේ ආරක්ෂාකාරරි විදියට උන්ට මේ වැැක්ෂෙන් දෙන නිසා අපි කල්පනා කර අපේ ඉන්නඕනෙවරුණ මේ භහනාවට සම්බන්ධ වෙන්න කැමැතියයි ඉතිං වැක්සින් ගත්තත ආරක්ෂා වෙන්න ඕනේ නමුත් අපි තීරණයක් ගත්තා මේ සතියේ සාකච්ඡා කරලා මේ වෙනකොට බෞන්් පැලෙස වාසික පුහුණොට එන්න කැමතියයි අතර ඉන්නවා වැැක්සිනිික ගත්තා අඇත්තින්නවා එවැනි අයට අපි අවස්ථාව සලසන්නට ඕනි කියලා හිතුව මොකද මෙතන ඇත්තටම මේ ාව යන විදනෙකට තරඇකසරට හැබ මේක ද ර අපට විසිදන ින් කියන්නේ සෞඛ්‍යා රක්ෂක ක්‍රම ේදයක් කනගමනය කරන්න හැකිව තියනවා හැබයි එක මවාසනාව ගම්පහදිිස්ත්‍රිකය ඇතුලතින් විතරයි අපිට මේකාලේ මේවාසික පුහුවට අවස්ථාව සලසල දෙන්නේ. ගම්පහනේ බස්නහිර ප පලා ඒ පම්ක කොළම්බ දිස්ත්‍රිකත් ලොත දිිස්ත්‍රික කිය මේ දිිස්ත්‍රිකක් සිල්ලම හුද කලා කරලා තියන ගම්මානවලින් තොරව මේ බස්නහිර පලාාත ඇත්තුළත පමණක් නම් ඔබ මේ වෙනකුට වාසේකරෙ රන්තය අරගෙන තියෙනවා නම්ක් ඕ අරගෙන තියෙනවා නම් කතා කරන්න මම කැමතියි දවස් හතක වැඩසටහනට සභාගන්න කියලා එක සතියක වැඩ සටහනක් විදිරීම එත අප හාදුරන්නේේ ඕනම වවැස් ප්‍රාන්තරයක පුළුවන් දෙද අපි දන්නවා මේ සමාජයේ පාසල්දරුවත් ඇතැම් වෙලාට දැඩි පීඩනය එකයිඉන්නේ ඒගේම සමහර කියන රැකයා සම්බන්ධ ප්‍රශ්න නිසා රැකියාවට ගියාය සමහරවීට දැන් නිවසේන්දලා එහෙම සතිහැම දවසම වැඩටයන්නේ නැහැ දවසයි දෙක නතන් ගෙදරරින්න වැඩකට මේ හිතතා අර ාහිර සමාජයට නිරාවරණය වෙලා හිටපු පිරිස් නිසා ැඩි පීඩාවක ඉන්න. ඕනට ඒය ඇතැම් වෙලාවට තමන්ගේ ඒක රෝගී තත්යන් උත්සන්නවීමට පවා හේතු වෙලා තිමෙන. එනිසා ඒම ල්ක් කරවවා ම න ඕන කක ි සම්බද වන්න පුළුවන්. න වයස් ේදයක් කොහෙත්ම නැහැවරුණු නොමුත් ඒ සතිය තුළ අමටත්මිතන හාමුදුරුවන්ගේ වැඩසටහන ඉන්න ගමන් අර මේ ඔෆිස් එකගේ මීටින් නොලට පුළුවන්ගේලාවට සම්බන්ධයනොබ ඒෙම බෑ දුරකථන සම්බන්ධතාවය බැහැරව ඒ සතිය අධ්‍යාත්මික දියුණුවෙනුවම භවනා කරන්න තමන්ට කාලිවෙෙන් කරගන්න පුළුවන්නම් පමණක් අර පලාත ඇ තුළ සහ ඒ සුදුසුකන් තියෙන අය මේ අපි දෙනාංකෙට කතා කරන්න පුළුවන්. ඔබට කතා කරන්න පුල අංකේ එක මතක අංකයක් දෙැහැවේ කාලෙක භාවිත කළේෙ නැහැ අපි එනිසා මතක දයාගන්න බිින්දුවයි හතයි එකයි හතයි තුන් සිය හැට පහයි තුන් සසිය හත ලිස් පහ. බිඳුවයි හතයි එකයි හතයි, තුන් සිය හැටපහයි. තුන්ේ හතරිස් පහදුර කතනං කියයේඒ සහහා විෘතවති බේ ඒයවගේ මෝරන කියන්න තවදයක් යනවා ඔබට තකති අපි ගිලං මහලක් හැදවා ඒ බවන්් පෙලස්සෙන යෝගන්ට සහස්වා විශේෂම නේවාසික සයින්හන්සෙල්ලට ගිලං වුණට පසමුකද මේ ගිලනුන්ගේ රෝග භයත්තක පවතින කාලයක් ඕනෑම මහෝතක මේය ගිලන්වන්න පුළුවන් එවැනි අසනේප වෙන ඒ බෞුන් පැලැසන්න හැම කෙනෙක්ම භාවනාවට තමන්ගේ ජීවිතය වෙන්කරගන්න එන්න යෝගීන් එතකොට භාවනා කරන මොහොතක ගිලං වුණොත් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න ඒ සුදු සුවිදියට ගිලම් අධ්‍යස්ථාන ගිලංහල සකස් කරෙනවා ඒ වෙනුවෙන් ඔබට මතකඇති අපි මාසකිප එකකටුටට මාස කරමිතන්නේ මාස අපේලොල එක තුන්මනි රැල්ල කිසෝසෝනකට අපේල පේල්වල අපි දැනුවත් කලා අපි දනුවත්රපු මුළු කොටස් ගානින් පහෙෙන් එකක් වගේ පිරිසක් තමයි ඒ ප පනස් ආස බැක කොටස්න ඔව එතැදිමට විසි පන්ද විසිම මේ ඒ කොටස ගැනන්න මතකනෑමල එතකොට ඒ සමට පනස් දහ තස් මමකට එතැදිවරුණ ඒ බාරගත්ත පිරිසකින් ලැවිච් මුොදලින් අප මේ වෙනකොට වහල මට්ටමටම ගොඩ්නගිලි සසිියල්ල මිදි කරලා දැම් වහලි ගහනවා මිදස්සල ඒ කටයුතු ඒ දක්වා සියල්ල නිමා කරලා තියෙනවා. එතකොට දැන් අර ගොඩනැගිල්ලේ වැඩ අවසං කරන්නේ ඉතිරි වෙච්ච කොටස්ටිකට විතරයි මේ වෙලාවේ අවස්ථාවයි හැදිල්ලතියන විතට මේක ගිලන්ුන් උදේසා ගිලම් අදධ්‍යාසාන කර හැදිරන ක කියන්නේ ඉතිරි කොටස් ුදුරජාණන්හන්ේ බුද්ධෝ පස්ථානයක් කාසාමාන දෙයක් ඉතින්. අපි ඇත්තටම තනි කෙනෙකොට දායකත්ව දීම් නැතුව බොහොම පුංචි දෙේකින් දායකති දරන්න පුුවන් කෙනාට තවස්ථාව දෙනව දිට බෙදීමක් න කරන්න හැමතිස ඒ නිසා මෙවර දැන්වය පනස්දාහක කොටසක්ගන්න බැරි වෙච්චායට මේ ඉතිරි කොටස් ටික අසංකරන තැන ටිකේද සම්බන්ධවෙන් අපිආරධනා කරන අපිට මේක ගිල හලක් නිසම ගොඩක් කළට වරණ බෞන්් පැලැස්සේ ගොඩ නැගිලිවලට මේ මේ පිගං ගඩල් ඇතරීම සිදකරෙනහැ අපි ටයිල් ල්ුවේ හැබයි මේක ගිලං ගිලනුන් වුවෙන් හදන තැන මෙතන්ද නිගන්තරයෙන්ම ෝ කරල පිරිසුඳදු කරලා තියන්න ඕන තන සම් මේක ටයිල් අල්ලන්න සිද්ධයනවා ගිලං හල නිසා මේක රෝහලක්කෝගේදයක් මේක ඇත්තරම වාට්ටු තියෙන ඔපිඩියකත් තියෙනවා ඒ දවල් ටික ක්කොම තියෙන එකක ඇතුළින් ස්ච්චාවෙන් ඉදිරිපත්ව වන වෛද්‍යෝරොයින්වා ඒ වෙලාව කෙනෙක් රෝගී වුණො අවශි උපකාර කරන්න පගං ගඩලල වවශිත අඇත අප මිලගනම් බල්ලතිනව රුපියල් දාහක එක පින්ගං ගඩොලක් වසයෙන් කැමතිකෙන කොට කතා කරලලා ක පින්ගං ගඩලො කොටහ කෙනකුට දායකක්ත්ත මේලාල එකතු වෙන්න මේ අංකෙටකෙටි පනිිවිඩයක් තියන්න මත් පංගං ගොඩලක් භාරගන්න කැමති කියලා කෙටි පනනිවිඩයක් තියන්න බින්දුව හතයි එකකයි හතයි තුන් සියය හැට පහයි තුන්සි හතිස් පහ. ඒන්ගේද අවස්ථා හෙක ොට යදාගන්න ලුවන් එක් අටයුත්තත්තමයිේ. සති සති පහුණුවට අනිකාරණාව තමයි ගිලන් හල දිකිරීම සදහ. පිග ගඩල්ල දයක පිගං ගඩල්ලට සහයෝගේ ලබාද නැ දයකත ලබා න කටිනදයක් ටි පනේට ත මොද එතකට ඒ මුදල බැරන්නව ගිනම් අංකාදය. ඒට ල ැරිීමම කෙනෙක් න විඩයක්ක වන දන්න නැතිකෙන න විතක් ඇමතු දන . ද හ හ තුන් හැට පහ තුන්සි හත ස් රකතනන්ගේ තු ත්ති ැ න්නේ රනාවත් සීපත් කරමි නද සැන්සු ද සිති තසුපින් අපි සමගෙන නවා. අපි කෞරවනි යාරහදන වැදගත්තු දේශනාවක්. ර්ම සක වත්තු හම් ැනුම වගේ අපේ ජීවිතය පිළි බඳව. අවබෝධයක් ලබන්න අන සි ක ගම් හෙ ි හ ගම් ව ප තතු හන්සේ දු රෝග යිශ තු ම බෝධ ්‍රාත්ත කරම ස ි සමගන් හැට දැසනට මෙ ප මල හමම මැද ාටම සෝබර රාත්‍ර පා කර නැ. आसक्त हुए सियल सत्त के दुख दुट्टूए